අපි කතා කරමින් හිට ශ්‍රී ලංකාවී වර්ෂාපතන යන්ත්‍රනය ගැන. ශ්‍රී ලංකාවට වර්ශාව ලැබෙන ක්‍රමවේදය.ම යාන්ත්‍රනණ යටති අපි කතා කළ ප්‍රධාන ්‍යන්ත්‍රණයන්තුන කරන්ත්‍රණීවර්ථන අභිසාරී කලාපය පිහිටි වට සාපේක්ෂව මෝසම්වර්ෂාන්ත්‍රනය සංගහනයවත් තවනවක් කියෙන අන්තර් මෝසම්වර්ෂා යන්ත්‍රනය ඒවගේම කාලගුණු පද්ධති යන්ත්‍රනය. අපිද මුලින්ම ටිකක් විස්තර කලා මොකක්දමි මෝසම්වර්ෂා යන්ත්‍රණයකයන් ම් තුළං මගින්න්නනතිවන වර්ාව මෝසම්වර්ෂාවයි මෝසම්තුළංකයන්නේ වශරය නියීමමිට කාලයකදී නයමි දිශාවක් කොස්සේ හමයන සුළං විශේෂය. කිව්වා සුළං හමායන කාලේ නිශ්චිතයි හමායන දිශාව නිශ්චිතයි මේ අනුව ලංකාවට ලැබෙන මෝසම්තුුළග දෙකක් තියෙනවා එකක් නිර්දික මෝසම් සතුුළඟග ඒමගිල් ලැබෙන වර්ාව නදිග මෝසං වර්ෂාව අනික ඒසානදික මෝසම් සුළඟ ඒ මගින්ල් ලැබෙන වර්ෂාව ඊසානදික මෝසංවර්ෂාව දෙ අපි කතා කලා නිදිග මෝසම් වර්ෂාව හා නසිය මෝසම් සුළඟ පිළිබඳව ඒ වගේම ඊසානදික මෝසම් සුළඟ හා ඊසානදික මෝසම් වර්ෂාවත් මේක ඇති වෙනකොට මොකද වෙන ළමයි උත්තරද්‍රවයට ශීතරිත්තුව පහළ වෙනවා දක්ෂිණ අද්‍රවයට ගිම්හනය පාලවෙනවා ප්‍රතිඵලය වෙන්න මකක්ද අන්තර් නිවර්ධන අභිසාරී කලාපය දිවයිනෙන් දකුණට තල්ල වෙන ට මතක ඇති මෙන්න මේ විදිහට තමයි වැඩේ සිද්ධවෙෙන්. අර කතාකරපු අන්තර් නිවර්ධන අභිසාරී කලාපයයි කියන කලාපය මේ අපිට අදාළ දෙයක් නෙවෙයි මේ ජාත්‍යන්තර් ඇතිවන තත්ත්වයක් දිවෙනින් දකුණට තල්ලුවේ මොකක්ද අර කියන අන්තර් නිවර්තන අභිසාරී කලාපය මොකක් දවෙන්නේදැ. ඒ වෙත හමායන සුල් අන්දාරා දිවයිනයේ ඊසාන දිගින් ඇතුල් වෙලා මෙන්න මෙහෙම ළමියෝ රටහරහා ගමන් කරන දිවයිනේ ඊසාන දිගින් ඇතුළර නිසයි මේකට අපි ඊසානදිග මෝසම් සුලන් කියන්නේ හමා යන කාලේගත්තුත් අපිට ගණ්ඩ පුළුවන් දෙෙසැම්බර් මුල නැත්තන්න නොවෙෙම්බ අග ඉඳල පෙබරවාරි මාසයදක්වා හමායනෝ මම නිකං පොඩි දෙයක් කියන්න ඒකම එච්චර විද්‍යාත්මක දෙයක් නෙවෙේ නිකම් මතකතියාගන්න විදියක් හඟාක් දරුවන්ට ඔය මෝ සම්සුලං හමායන කාල පැටලේෙනෝ ඉති මේම ඉච්චර මේ ලොකෝ ස්ටෑන්ඩර දෙගත්ත දෙයක් මතකතියාගන්න නිකමට මං මෙන්න මෙහෙම කිව්වොත් තෝගොල්ලා මොකද හිතන්නේ මම කියනවා දරුුවෝ නිලමැස්සා ඊතල දෙබරා මෙම සත්තු නෑ මන් නිකන් කියන්නේ මේ බලන්ට වෙනවේඩී ළමියු නිලනම් කවුද රිදික මෝ සම්සුල මොකක් ධමායන කාලය මැස්සා මැයි සිටසා සැපතැම්බර් දවා ඊතල කවද ඊසානදික මෝ සම්සුලක් හමයින කාලේ කවදද දෙිසම්බර් සිට නොැම්බරගහෝ දෙෙසම්බර් බරාඒකවු පෙබරවාරි දෙබරා මත්‍රතියාගන්න නොකක්ද නිලමැස්සා ඊතල දෙබා මේ වි්‍යාත්මක දෙයක්න පොතුල ෑ මන් නිකං කිව්වේ හුගක් දර්ුවඩ පැටලි නහිද හරිද නිලමැස්සා හා ඊතල දෙබා එච්චරයි අපි පොඩ්ඩක් බලමු මොනවා අද කර කර හිටිය කියලා සරි බලවොනවාද කරර හිියග. ඊසානදික මෝසම්වර්ාව ඊසානදික මෝසම් සුල්ලං මගින් නැතිවෙනෝ මෙහිදී උත්තරද්‍රවට ශීතරිත්ව දක්ෂණද්‍රවයට ගිම්්හානය උදාවෙලා තියනවා අන්තර් නිවර්තන අභිසාරී කලාපී මමාරෙකිව කලාපයේ දිවයිනින් දක්ුණට ගමන් කරලා තිීර. මේ වර්ෂාව නොයැම්බර් අගහෝ තිබ්‍රාහ සැම්බර් මුල ඉඳලා පෙබරවාරි දක්වා ලැබෙනු හැබැයි පොඩි අවුලක් තියෙනවා මේ සුලං එන්න ළමෝ විශාල ගොඩබිම් කලාපයක් පහුකරග අකිින් අපි නිකමට ගත්තොත් සිතීමක මංහිතන්න මේක දක්වන්ට පුළුවක් මේ බලඩ දරු මේ පැත්තෙන් තියෙන තනිකරම් මොනවාද විශාල ගොඩබිම් කලාප මේ තියන්නේ මේ තියෙන ශ්‍රී ලංකාව නම් මේ තියන තනිකර ගොඩබිම් කලාප තින් ගඩබිම් කලාප ඔස්ස මේ සුළඟ වහවාගේ නාවට ළමෙ වෝ මේකට ලැබෙන්න්නේ අඩු දලවාශ ප්‍රමාණයක් අයිතිං ගොඩබිම් කලාපයකින් සාගරෙන් වගේ ගොඩක් ජලවාශප ලැබන්නේ නැහැෙන ඒ නිසා මේ සුළගේ අඩග වෙන්නේ සාපේක්ෂෝ අඩු දලවාශ ප්‍රමාණයක් ඒ නිසා මේ මගේින් ලැබෙන් නිත්මකද සාපේක්ෂවාඩු වර්ෂාවන් ඒක පොඩ්ඩක් මතක තියාගන්ට ශාල ගඩවම් කලාපයක් පසුකර හමා එන නිසා මෙම සුළගේ පවතින ජලවාශ ප්‍රමාණය අඩුව ලැබෙන්නේ අඩු වර්ෂාවක් නමුත් අපේ රටේ භූෂමතා ලක්ෂණ හන්දා වෙන මෙහෙම දෙයක්ති ලැබෙන්න්නේ අඩු වර්ෂාවක් වඩ පුළුවන් නමුත් අපේ රටේ භූමිය පිහිටා ඇති ආකාරය හෙවත් මේ භූවිෂමතා ලක්ෂණ මත අඩුවර්ෂාවක් වුණත් මේක දිවයින පුරාම් වැඩි කලාපයකට විශේෂයෙන් මගත්තොත් අපේ රටේ වියලි කලාපයට ලැබෙනු තෙත් කලාපේටත් තිකක් වර්ෂාවක් ලැබෙනෝ හැබයි ප්‍රධාන වශශයෙන්ම අපි රටේ වියලි කලාපයට මේකින් ලොකු වර්ෂාවක් ලැබෙනු. මේ විදියට තෙත්කලාපේටත් යම්වර්ෂාවක් ලැබෙනෝ වියලි කලාපයට ප්‍රධාන වශයෙන් වර්ාව ලැබෙන්නේ ඊසානදික මෝසවම් වර්ෂාවෙන් එතකොට මේ කලාපය වියලිවෙෙන්ඩ හේතුව ලැබුණට ලැබෙන්නේ අඩු වර්ෂාවක් ඇයි හේතුව. ඊසානදික මෝ සම් සුනගතයෙන් අඩු ජලවාශ ප්‍රමාණය. ඇයි හේතුව විශාල ගොඩබින් ප්‍රමාණ අලාපයක් පහුකරගෙනයි මෙයා එන්නේ. එතකොට එකතුවෙන්නේ අඩු ජලවාශ්‍රමාණයක් පෙන්සල් ලැබෙන්න්නේ අඩු වර්ෂාවක්. එනම් බලන්ඩ අපේ රට තෙත්කලාපය වියලි කලාපේ වශයෙන් වෙන් වෙලාතියෙන්නේ මේ රට ඇතුළි ඇවුණ තත්වන් නිසානෙව. දැන් සමහර විද්ධතුන් යෝජනා කරනවා, අපේ රට සංවර්ධනය වීමේදී මේ තෙත්කලාපය වේගෙන් සංවර්ධනය වනාා තෙත්කලාපය හොඳ ආදායමක් හොඳ අස්සැන්නක් ලැබුණ වියලි කලාපය නගාසිට වන්න සංවර්ධනය කරඩ ගිහාාම තින ප්‍රධානම බාධකී තමයි මේ දලහිගේ කියලා. ඇත්තම එක ඇතකතාවක් තියෙනවා ශ්‍රී ලංකාවේ සංවර්ධනය අපිට පොහොස ත්‍රටක් වෙන්නදින නිශ්පානය ඩිකරඩ තියෙන ප්‍රධානම බාධාවක් තමයි වියලි කලාපය ජලහිගේ කලාප ලහිගේ නිසා ඒ පැත්ති මිනිස්සුන්ගේ ආදායමාඩුවයි ඒවගේ මිනිස්සුන්ගේ උනන්දදුවාඩුවයි කවුරුත් ත්සා කර තෙත් කලාපේටවිල්ලා තෙත්කලාපේංවර්ධන ප්‍රතිඵල බුක්තිවිෙනන්න තෙත්කලාපේ සංවර්ධනය කිරීමට අපි අර කලින්පාඩමකෝ ගැන කතා කරලත් තියෙන ප්‍රධාන වශයෙන් අපේ රජයන්ට වඩා යුරපී ජාතික ය ගුල්ලන්ගේ වැවිලි කර්මාන්තයයක් එක කිසියම් ආකාරයකට සම්පත් පෝම්ප කිරීමක් කලා අපේ රටේ පැහැදිලිව අවස්ථාවන් ඒමනැත්තං වරක් ප්‍රසාද හිමනැත්තං යම්යම්ආමයලද ලැබෙන නලිත් අධ්‍යාපරේගත් තික දුණු කියැන තෙත් කලාපේ සෞඛඇත් හම පොිෙන ක්තිේයවන් ඉති මේකට මේ අඩු වර්ෂාව හේතුවක් වෙලා තියෙනවා. බැරිවෙලාවත් අර මේ පැත්තයෙන් තියෙන විශාල ගොඩමිම් ස්කන්දය වෙනුවට ඒ පැත්තනුත් විශාල වශයෙන් සාගර කලාපයක් තිබ්බල හොඳ වර්ෂාවක්ලබිලා ලංකාවම් වැඩි වර්ෂාවක්යි තෙත් කලාපයක් වගේ තත්ත්ියකට යවි. ති එනිසා මේක බලපාලයිතින් දුෂ්කර ප්‍රදේශ ජරප්‍රය ප්‍රදේශ වශයෙන් ජනතාවත්තර වර්ගී කරනයක් පවා ඇවිල්ලා තියෙන. බලන්ඩපුතේ වර්ෂාපතනය කියෙන සාධකය අපේ සම්පූර්ණ ජීවිතයටම ඇතුලෙච්චේ ආකාරය. ප්‍රධාන වශය එකක් වර්ෂාපතනය අනිකතම ඒහා බැඳී පවතන උෂ්රත්වය. කවුරුුණල එච්චර විජලි කලාපයූ වලි කලාපේද කියල ලිකාම් පොඩ්ඩක් විට රැකියාවකට යාමේද යම් පසුල්ුවක් යම් පසු බෑමක් දක්වනු ට වහින් නැද්ද ඒ රස්නේද අදීවශයෙන් මත පළ කරනුති බලන්ඩ මේවා අභ්‍යන්තරික ඇතිව තත්ත්්‍රය නෙවෙේ හරි හොඳයි එනමුත් දැනගණ්ඩ මෙත්තෙ අනික තම ඒසාන්න දික මෝසම්සුලගින් ලබෙන වර්ෂාව හුදෙක්ම වේලි කලාපයට පමණක් සීමවෙන්න නෑ ඒකනුත් යම්දායකත්වයක් තෙත් කලාපට හම්බ වෙන ොයි එතකොට දැනගන්ඩ නිසානදික මෝසම් කාලයට ලැබෙන්න්නේ අඩු වර්ෂාවක්. අපි කිවන්නේ සුළගේ තියෙන ජලවාශ් ප්‍රමාණය අඩුව කියලා ඒ නිසා විශාල ගණකම් වලාකොළු සංවර්ධනය වෙන් ඉහැ වායුගෝලයේ. මේක ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද දැල්ලමයි මෙහමිකක් තිීවානේ අපි අපිට පොඩි අපහසුවක් දැනිනවානේ වර්ෂා දවස්ස ලනැත්තා වර්ෂාව ඇතිවෙන්ඩ කලින්. ඒ දිනවල අම්මූ හරි අමාරු විදාඩීදානෝ ඇඟට රශ්නය කි කිය මත පල කරන්නවා ඒකට හේතුව මොකක්ද වර්ෂාව කාසන්නේ වර්ෂාවක් ඇතිවෙන්ඩ ඉස්සර ලනකොද වෙන්නේ වර්ෂා වලාකුණු හටගන්නවා වැයි වලාකුුණු කියන්නේ වර්ෂා වලාකුණු හටගන්න මේමකින් මොකද කරන්නේ මේ පොළව පහළ ප්‍රදේශී රත්්‍රවෙලා ඒකෙන් නිකුත්වෙනව තාප දාරා මේවට අපි කියනවා කන්වේක්ෂණනල් කරන් සෙවත් සංගහන්න දහරා කියලා මේ සංවහන ධාරා තාපේ රැගෙනතම ඉවත්වෙන්ඩ යන්නේ මේ සංවහන දාරා මේ වලාකුළු මගින් ගැටිලා. එක්ක කොටසක් ඒකෙ තිෙන තාපේ උරාගන්නෝ අනෙක්කොටස ආපහ් පරාවර්තනය කරනවා. ප්‍රතිඵලිවෙෙන් එමකක්ද පොොවෙෙන් නිකුත්ටවෙලා බැහැරවෙන්ට ගිය තාපේ ආපහු හරවලක් පොළොෝට මේ වනුවු මේ මගින්මකොවෙන් පොළොවා අසන්නේ උෂ්ණත්වේ ඉහෙදයාන. ි අම්මූ හ රස්නේ සුූ දාඩිදානහවසු වහි වගේ කියන්නේ එකයි එතකොට මොති වෙන්නේ දැම්මි වලාාකුල් ගණකම් නම් මේ ක්‍රියාව ගොඩක් සිද්ධ වෙනවා හැබැ හිමිකක් තියනවා දැමින කියලත්තියේනවා මේ ඊසානදික මෝසම් කාලයේදී ඇති වෙන වලාකුළ හල ගණකම අඩුවේ මේ දක්වලතින්නේ එකයි ඊසානිදි මෝසම් කාලයේදී ලැබෙන්නේ අඩු අර්ශාවක් නිසා ගණ වලාකුළ වර්ධනයවීම අඩුව එනිසා මේ තාපය ලැබනාාම ඒ තාපය මේ වලාකුලුවස්සෙන් බැහර වෙන. ඒසා රිද්ධග මෝසම් කාලයේ විතරම අපට තාපදායක පීඩාකාරී තත්ත්වයක් ඇතිවෙන්නේ නැහැ යම් දුරකට සෞමි දේශගුණයක් තියනො ඊසානදිග මෝසම් කාලයේදී. මිට අමතරව තවහේතුවක් තියනවා නිසානදිග මෝසම් වර්ෂාව ඇතිවෙන්නේ දෙසැම්බර්වාගේ කාලයක දෙසම්බර්වාය කාලයක කොහමත්. ංකාවයන් රටවල්ලට ලැබෙන වයිගෝලී උෂ්ණත්්‍රය ටික් අඩුව එකට හේතුමන් එකකමට කියනවන අපි සූර්යාවට ගමන් කරන්න ඉලිපස එකන ඇතුට අපි ටිකක් මේ ඉලිප්සේ ඇත ටවිල්ලයින් තොටියා ත්වෙනවා අඩු මෙම මෝසම්වර්ෂා දවසය ඕනෑම කාලයක ලැබෙන්ඩ පුුවන් මේක මේ ඊසානය දි මෝසමට විරක් පොදදු දෙයක්න මේ පොදුවී මෝසම්වර්ෂා දවස ඕනෑම කාලයක ලැබෙන්ඩ පුළුවන්ගුුණත් දිනයේ අලුයම ඒවගේ රාත්්‍රිකාලේ ලැබෙන්ඩ වැඩි ප්‍රවණතාවක් තියෙනවා ඒකට හේතුවතම ඉදැම් මේ වර්ෂාව ඇතිවෙන්ඩ නම් මේ ජලවාශ්ප ගනි භාවනය වෙන්ට ජලවාශ්ප ගනි භවනය වෙන්ට නම් ඒ අඩුෂ්ණත්වයට ලක්වෙන්ටඕන් දනගන්ඩ දිනයේ අලුයම හා රාත්්‍රි කාලයේ වයගෝලයේ පවතින උක්ෂ්ණත්වය අඩු එනිසා පහස්ුවන් මේ ජලවාශ්ප අඩු ෂ්ණත්වයකට ලක්වෙනවා සිසිල් වෙනවා ගනිී බවනය වෙන මේනිසා මේ මෝසම්වර්ෂාව දවසයේ ඕනෑම කාලයෙක ලැබෙන්ඩ පුළුවන් වනත් අලුය ම හා රාත්‍රිකාලයේ ලැබෙන්ට ටිකාක් වැඩිපුර ප්‍රවනතාව හැකියාවක් තියෙනවා ඒකයි මේ කියලා තිය. ශ්‍රී ලංකාවේ ඕනෑ ම ස්ථානයකට වර්ෂාව ලැබෙන ප්‍රධානම යාන්ත්‍රනය දැනගණ්ඩ මෝසංවර්ෂාපතනය බව අපි සලකාබලන කලාපය තෙද්ද අතර මැලිට වියලිද ශෂ්කද නිර්මකුත් කතාවක් නෑ ලංකාවේ ඕනෑ මස්ථානයකට වර්ෂාව ලැබෙන ප්‍රධානම යාන්ත්‍රණය මෝසම් වර්ෂාබව දැනගන්ට එන අපි මේ කතා කරමින් ඉන්නේ ලංකාවට ලැබෙන වර්ෂාපදන යාන්ත්‍රණයටත මෝසම් වර්ෂාව ගැන වෙන බලන්න මෝසම් නත ඊසානදිග මෝසම් වර්ෂාකාලයේදී අන්තර්ණිවර්තන අභිසාරී කලාපය දිවයිනෙන් දකුණට කල් වෙලා තේෙන බලන්ඩ ශාල ගොඩබිම්ලාපය මේ ගොඩබිම් කලාපය නිසා තමයි වියලි කලාපේ ඇති වෙලා තියන්නේෙ. මොකද ගොඩවිීම් කලාපේ මතුපිටින් සුලංහමාගෙනාවට ළමයි ඒකට එකතු වන ජලවාශ්ප්‍රමානයේ සාපේක්ෂෝ අඩුයින එතනකොඩි ගැටලුවක් තියේෙනවා. ක්‍රයි්. අපි කතා කළේ මෝසම්වර්ෂාව ගැනයි. ඊළඟටාපේ එනවා ශ්‍රී ලංකාවට වර්ශාව ලැබෙන දෙවන යාන්ත්‍රණයකට කට අපි කියනවා සංගහන හෙවත් අන්තර්මෝසම් යන්ත්‍රණය කියලා. අන්තර්මෝසම් හෙවත් සංහාන යන්ත්‍රනය කිය ඇතරම්ට එකනමක් තමයි සංන සංගහන යන්ත්‍රණය කියලා කියන්නේ මේකයි මයි යම් වස්තුුවකින් හෙවත් යම් පධාර්ථයකින් නැත්තම් පුදයි තාපේ ගමන් කළ හැකි ක්‍රම තුනක්තියනවා තාපේ නම් ශක්ති විශේෂය ගමන් කළ හැකි ක්‍රම තුනක්තියන ට කියනව සන්නහිනය කියලා තව ක්‍රමයක් තමයි සංවහනය තාපේ ගමන් කළ හැකි තවක්‍රමයක් තමයි විකිරණය අපි මේව නිකමට ඉග්‍රීසියෙන් නම් දැම්බොත්ෙම සන් අයනයට අපි කියන කඩක්ෂන් කියලා සංවහනයට කියනවකන්වක්ෂන් කියලා විකිරණයට කෙනවා රේඩියෂන් කියලා සන් අයනය කියලා කියන්නේ යම් වස්තුවක පවතින අංෂූන් නොස්සේ තාපය ගලාගෙන යනු අපි ලැකඩ කෑල්ලක් අරගෙන ඉටිපන්දමට හ ලිපට ඇල්ලු හම්මකද වෙන්නේ ටිකක් කලා අයද්දි අතරත්ව නවා මොකක්ත වෙන්නේ මේ ඉටිපන්දම හෝ ලිපමගින් ලබාදන තාපශක්තිය ලෝහ දන්්ඩේ අංශුවෙන් අංෂුවට අංශුවෙන් අංශුවට ගමන් කරලා අපේ අතර ළඟාාවු මෙනි මේ විදිහට යම් වස්තුවක පවතින නැත්තාං යම් මාධ්‍යයක පවතින අංශූන් නොස්සී තාපේ ගමන් කිරීමට අපි කියනවා සන්නයනය කියලා තාපය ගමන් කිරීමේ දෙවන ක්‍රමයකට අපි කියනවා සං වහනේ හෙවත් කන්විීක්ෂන් කියලා ඉතින්දි වෙන්න මේ කයි කිසියම් වස්තුවක් තියෙනවා නම් වස්තුවේ උෂ්ණත්වේ වැඩිනම් තාපශක්තයේ වැඩිනම් මේ වස්තුවේ තියන තාපු ශක්තිය මගින් ඒ අවට තියෙන වාතය හත්වෙන වස්තුූ අවට තියෙන වාතය හත්වෙනු. රත්වෙනත් එක්කම වාතය ප්‍රසාරණය වෙනවා ගණත්වය අඩුවෙනු ප්‍රතිඵලයවෙන්නමකක්ද රත්වූ වායුදාරා ඉහල ගවන් කරන්න පටන්ගන්න. මෙ මේ විදිහට ඉහල ගමන් කරන රත්තුූ වායුදහරාවන්ට අප කියනවා සංවහනදාරා එමනැත්තංකන් වෙක්ෂ කරන්ස් කියලා. මේ රත්තුූ වායුධාරා උස්සේ තාපය ගමන් කිරීමට අප කියනවා සංවහනය කියලා. සාපේග තාපය ගමන් කිරීමේ තවක්‍රමයක් තමයි රඩියේෂන් හෙවත් විකිරණය දැන්සන්යන වෙන්ඩ මේ වගේ ලෝහ අංශු බලපෑව සංවහනේඩ වායු අංශු බලපෑවා ගන්න මේ විදියට කිසිම බාහිර අංශුවක හෝ බාහිර ද්‍රව්වේක බලපෑමකින් තොරව තාපේ ගමන් කරන ක්‍රියාවක්තමයි විකරණය නැත්තං රේඩේෂන් වෙන්නේ මෙිටෙන්දි සිද්ධවෙන්න මේක එළමයෝ මේ රත්වූ වස්තුව මගින් මේ රත්වූ වස්තුූ තියෙනවන්නේ ඒකමගින් කෙලින්ම තාපකිරණ හෙවත් තාප තරංග නිකුත් කරනෝ තාපකිරණ හෝ තාප තරංග නිකුත් කරනවා නිකුත් කරන ශක්ති තරංගෙහෙවත් ශක්ති කිරනොස්ස තාපේ ගමන් කිරීමට අපි කියනවා විකිරණය කියලා. වස්තුවක් මගින් නිකුත්වන තාප තරංගහෝ තාපකිරණවස්ස තාපේ ගමන් කි විකිරණයයි. එතකොට දැනගණඩ ඇත්තරම ගත්තතුත් මේ සූර්යාගේ ඉන්දලා පෘථවියදක්වා විශාල කලාපයක් තියන රික්තකයක් නැත්තං අභ්‍යාවකාශය. මේ අ්‍යවකාශය කිසිම ගණද්‍රවහෝ ආයුවංශුවක් නේ සූර්යාගේ නිකුත් කරන්න තාප ශක්තිය මේ දිගු අභ්‍යවකාශයවත් විකරණය පහු කරලාමස්රේ මේ දිගු අභ්‍යෝකාශයවාත් ත්‍රික්්තකේ පහු කරලා අපේ වයිගෝලයට ලඟාාවෙනකම්ම ගමන් කරන්නමක ඉද මේ විකිරණය මගේ. ස දැනගඩ සූර ශක්තිය පෘතිවේයට ලගාවීම දී වැඩිමුදුරක් පසු කරන්න විකිරණය මගේ. හරි කෙසේ හෝ වීව මේ කතා කලී බාහිර දෙයක් තාපේ ගමන්කිරීමේ ක්‍රමතුනක් තාපේ සංකමනයවීම ක්‍රමතුනක් තියෙනවා සන්න අයනේ සංගවහනය හා විකරණය කියලා ඒකින් තාපය ගමන් කිරීමේ ක්‍රමයක් වන සංගහනයේ නම් ක්‍රියාවලිය නිසා යම් වර්ෂාවක් ඇතිවේද ඒකට අපි කියනවා සංවහන වර්ෂාව කියලා. මේ වර්ෂාව ඇතිවෙන්නේ මෝසම් වර්ෂාවන් ඇතිවන කාල පරාස අතරයි. අපි දැක්කා මෝසම්වර්ෂාව ඇතිවිහැරි කාලපරාස දෙකක් තිබුුණ එකක් තමයි මැයි සිට සටෙම්බර් අතර කාල පරාසේ අනිකතමයි දිෙසැම්බර් හු නොැම්බර් අගසිට පිබරවාරි දක්වා කාල පරාසේ. මෙන්න මේ කාලපරාස අතැහැරලා මේවා අතර ලැබෙන නිසා මේ මෝ සංගහනවර්ෂාවට තවන භක්තමයි අන්තර් මෝසම්වර්ෂාව නැත්තම්ම මේ යාන්ත්‍රනට අපි කියනවා අන්තර් මෝසම් යාාන්ත්‍රණය කියලා. එන අපින් හනුව මොකද මේ ස සංගහන යාාන්ත්‍රණය වනත් අන්තර් මෝසම් යාාත්‍රණය කියන්නේ කියලා අපි කිව්වත් මේ සංගහන යාන්ත්‍රණය කියන්නේ ඇයි සංවහනය නම් ක්‍රියාව සංගහනය නම් සංවහනය නම් තාපය ගමන් කිරීමේ ක්‍රියාව මගින් සංගහනය නම් තාපය ගමන් කිරීම මගින් ඇතිවන වර්ෂාපතනයයි ක්‍රියාව මගින් ඇතිවන වර්ෂාපතනයයි. එතකොට මේ වර්ෂාපතනය ඇතිවන්නේ මෝසම් වර්ෂාකාල අතර නිසා ට අප කියනවා අන්තර් මෝසම් වර්ෂාව කියල අපි කියමු තවදුරට මේ ඇතිවන්නේ නැත්තම් මෙම වර්ෂාව ඇතිවන්නේ මේ ඇතිවන්නේ මෝසම් කාල පරාස අතර නිසා ස කාල පරාස අතර නිසා මොකක්ද කියන්නේ ළමෝ අන්තර් මෝසම් යන්ත්‍රණය නම්බීනෝ අන්තර් මෝසම් යාන්ත්‍රණය නම්බීනෝ හොඳයි මෙකතම අප වර්ශාව ලැබෙන දෙවන යාන්ත්‍රනයේ මොකක්ද සංවහනේවත් අන්තර්මෝසම් යාන්ත්‍රණය බලමු කොහොමට මේ වර්ෂාව ඇතිවෙන්නේ කියලා මේ වර්ෂාව ඇතිවන ආකාරයට පොඩි විස්තරයක් තියෙනවා මං ඒකත්ව ොට මෙහෙම මතක් කල්ල දෙන්නකෝ මෙන්න අන්තර්මෝ සම් යාන්ත්‍රණය මෙම මතක තියාගණ්ඩු කුළමයි මෙහෙම තියෙනවා ගොඩබිම මෙම තියනවා ගොඩබිම මෙම තියෙනවා ජලාශෝහෝ සාගරය හෝ හොම තිය මෙන්න එක ජලය තියනු සූර්යා තියෙනු ළමයි දැනගන්ඩ මේ සංවහන වර්ෂා කාලයේදී වයිගෝලයේ පවතිනවා පත්ව කීපයක් එක තත්ත්වයක් තමයි මේ සංුහාන වර්ෂා කාලයේදී දැඩි සූර්යා ලෝකයක්තියනවා අව්ගෝ හරි සැරයි අව්වෝ හරිී සැරයි ඒවගේම ආසේ වලාකුළු නැහැ ඒකයි දඩි සූරයා ලෝකය ඇතිවෙන්නේ ඒම නැත්තැන් අපි කියනවා පැහැදිලි ආසක් තියෙනවා දැඩි සූරයා ලෝකයක් තියනවා පැහැදිි අහසක් තියනවා. ඉවගේ සුළං හමායාමක් වෙන්න නැහැවාල්ගෝලේ බොහොම නිශ්චලයි මම කියනවා නිශ්චල වයිගෝලයක් තියෙනවා කියලා. ඔන්න ඒ වගේ තත්ත්ව තමයි තියන්නේ මේ වර්ෂා කාලයේදී දැඩි සුරයාලෝකයක් තියෙනවා පැහැදිලි අහසක් තියෙනවා නිිශ්චල හෙවත් සුළංගොලින් තොරවායිගෝලයක් තින විශේෂයෙන්ම දවසය පෙරවරුවේ දැම් මොකද වෙන්නේ සූරයා මගින් ලැබෙන දැඩි සූර්යා ලෝකයේ නිසා. පොළව ඒවගේම ජලාශ රත්වයෙන. පොළොවටව් වැඩි්චාම් පොලෝ රත්වෙන වතුරටව වැඩික්චව්වතුර රත්වෙන. මේක ප්‍රතිඵලය වෙන්නේ රත්වූ පොළව හා රත්වූ ජලාශමකින් තාපේ මුදහරනු. රත්තුූ වස්තුවකින් තාපය පිටවෙනවල් මේ පිටවන තාපශක්තිය මගින් මොකද වෙන්න ළමයි මේ පිටවන තාපශක්තිය නිසා මේ පොළවහා ජලාශාවට වයිගෝලි රත්වේෙනවා පොළවහා ජලාශාතර තියෙන මේ වගේ වාතේහිෙවත් වායගෝලයේ රත්වෙනවා වයිගොලේ රත්වනවත් එක්ක මොකදවෙන්න යා ප්‍රසාරණය වෙනවා අයාගේ ගණත්වය අඩුවේෙනෝ ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද මේ විදිහෙට රත්වූ ආය උදාරා ඉහළ ගමන් කරන්න පටන්ගන්නවා මෙන්න මෙහෙම ඉහළ ගමන් කරන්න පත් වූ වායුධාරාවලට අප කියනවා කන්වක්ෂනල් කරන්සේවත් සංවහන ධරා කියලා මේ වායුධාරාවලට අපි කියනවා සංවහන ධරා කියලා මොකක්ද වෙලා තිබුණි දැඩි සුරයාලෝකයක් පැහැදිලි අහසක් නිශ්චල වායගෝලයක් සහිත දවස් තිබුණ මේ ලැබෙන දැඩි සුර්යාලෝකය නිසා මොකද උුණ ලැබෙන දැඩි සූර අලෝක නිසාමකද ුණේ පොළවහා ජලාශ රත්වුණ ප්‍රතිඵලයේ වනේ මොකක්ද ඒවායින් තාපශක්තිය මුදාහැරිය ඒ මුදාහරණ තාපශක්තිය නිසා පොළවහා ජලාශාවට වායුගෝලයේ රත්වන ගනත්වය අඩුණා ප්‍රසාරණය වුණ ප්‍රතිඵලේ සැහැල්ලු ආයුදාරා ඉහළගමන් කළ මෙම ඉහළගමන් කරන්න සැහල්ලු ආයුධාරාවන්ට අපි කියේෙන සංවහන ධාරා නැත්තං කන්වෙක්නල් කරන්. දැල් ළමයි මේ විදිහයට පොළවහා විශේෂයෙන්ම ජලාෂ ාෂ්්‍රිතව ඉඳලාපු හන්ද මේ වාල්ධාරාවල අධික ජලවාශ්ප ප්‍රමාණයක් තියෙනු. එනිසා මොකද වෙන්නේ ඉහල අහසේදී මේ ජලවාශ්ප සහිත වාතය සිසිල් වෙලා වලාකුණු හටගන්න. මේ වටාපි කියනවා සංවහන වලාකුුණු කියලා. මේ වටාපි කියනවා සංවහන වලාකුළු කියලා දැම් මොකද වෙන්නේ තවසේ සදම් මේ සංගහන වලාකුළු තුළ ජලය අධිකව තියෙනවා ඇයි මේවා ආවේ පුොළොුවහා ජලාශ ආශ්්‍රිතව ඉනලායි මේ සංගහන වලාකුළුවල අධිකව දලවාශ්ප නැත්තන් ජලය තිය දවසේ සවස්කාලයේ වෙනකොට සූරයා ලෝකය අඩුවෙනු ප්‍රතිඵලයේ වායිගෝලය සීතල වෙන ඉද මතගතතියා ගන්ඩ ජලය කියන්නේ හොඳ තාප අවශෝෂකයෙක් නිසා. ජලේමගින් දිකටම තාපේ මුදාහරණ නිසා මේ ජලාශ අවට වලාකුළු සීතලවෙන්න තන් ජලාශාවට වායගූලයේ සීතලවෙන්නේ පරක්වේලා. හැබැ ඊට සාපේක්ෂව ගොඩබිමතියන වලාකුළු ඉක්මනින් සීතල වෙන ගනිී බවනය වෙනවා ප්‍රතිඵලේ වලාකුල් වුල තිර ජලබින්ඳිතියකතු වෙලා ජලබින්දු බවට පත්නලා ගුරුත්්‍ර යටතේ හට වැටෙන්ඩ පටන්ගන්නු මෙන්න මෙහෙම ගුරුත්ව යටතේ පහල්ට වැකඩා වැටෙන මේ ජලබින්දු තමයි සංගහන වර්ෂාව කියන්න එතකොට ඉස්සරල්ලම සීතල වෙන්නේ ගොඩබිම් කලාපේ වලාකුණු නිසා මේ සංගහන වර්ෂාව මලින්ම ආරම්භ වෙන්නන්නේ ගොඩබිම් කලාපේ ඊට පස්සේ ගොඩබිම් කලාපේ ඉඳලා ක්‍රමාණුකූලව මේ සංගහන වර්ෂාව සාගර කලාපේ පැත්තට ගමන් කරන උඩවිමම් කලාපේන ආරම්භ වෙලා මෙ සංගහනවර්ෂාව ක්‍රමාහණුකුහලව සාබර කලාපේ පැත්තට ගමන් කරන්න. දවසේ සැන්දෑ කාල වෙනකුට මේ වලාකුල් ඉවත්වෙනෝ ඉතාම පැහැදි දිහාසක් ඇති වෙලා හොඳට තරූහෙම වේනු. සංගහනයේ නම් තාපේ ගමන් කිරීමේ ක්‍රියාව මගින් ඇතිවන්නා වූ වර්ෂාපතනයට අපි කියනවා සංවහන වර්ෂාව කියලා. බලමු මේ ගැනපි කොහොමද ඔබට මොනවද කියන්න කියලා බලන්ට මෙම වර්ෂාකාලයේ දිනයේ පෙරවරුයේ තද සූර්යා ලෝකයක් වැඩි උක්ෂ්ණත්ත්‍රයක් නිෂ්චල වයිගෝලයක් හා වලාකුළ වොලින් තොර පැදි හසක්තියු ලැබෙන දැඩි සූරර්යා ලෝකය නිසා පොළවහා ජලාශනත්්‍රිලා එමගින් ලැබෙන තාපේ මගින් ඒ ආස්ශටිත වයගොලි රත්වෙලා ප්‍රසාරණය වෙලා ගනත්‍රය අඩු වෙලා රත්තුූ අයුධාරා ඉහල යනු ම හළයායන රත්තුූ වයිදධරාවන්ට අප කියනවා සංගහන ධාරා කියලා. මෙලස්ස ඉහලයාන රත්තුූ වයිධාරාවන්ට අප කියනවා සංගහන ධාරා කියලා. කරිද මොකොද මේවදැන් ගනත්වය අඩුවීමේ ප්‍රතිඵලයා. පොළවහා විශේෂයෙන්ම ජලා ශාස්ත්‍රිතව සිට පැමලි නිසා මේවාය අධිකව ජලවාශ්පා අඩංගුුවේවා. ඒ නිසා මොකද වෙන්නේ ඉහලා අවකාශයට ගියාට පස්සේ මේ ජලවාශප සිල් වෙනවා ගනී භවනය වෙනවා වර්ෂාව ලැබෙනවා ළමයි සංගහනේ නම් ක්‍රියාව මගින් ලැබුණු වර්ෂාව නිසා මේ වර්ෂාවට අපි කියනවා සංගහන වර්ෂාව කියලා. මේ වර්ෂාව හට ගැනීමට ගොඩ්නගෙන වලාකුළුවරට අපි කියනවා සංගුහන වලාකුළු කියලා. මේක ගොඩබිබෙන්ෙන ආරම්භවෙලා ක්‍රමාණුකූලව සාගරයේ පැත්තට පැතිරීගෙන පැතිරීගෙනය. සංගහන වර්ෂා කාලයේදී ඔන්න අපි මතකතියාගණ්ඩ ඕන දෙයක් තියෙනවා අරකිව්ව අන්තර් නිවර්තන අභිසාරී කලාපය අරකිව්ව අන්තර් නිවර්තන අභිසාරී කලාපය තියෙන්නේ දිවයින ඉහලින් නැත්තන් දිවයින ආසන්නයේ දිවයිනට ඉහලින් ඒම නැත්ත අපට කියත හැකි දිවයින ආසන්නයේ කියලා ඒ කියන්නේ මේකයි මේ අන්තර් නිවර්තන අභිසාරී කලාපය මේ සංගුහන වර්ෂාකාලයේදී මොකුද වෙලා තියෙන්නේ මේ තියෙන්නේ පොළෝමට්ටම නම් අන්තර් නිවර්තන අභිසාරී කලාපය මේ සංගුහන වර්ෂා කාලයේදී අප පොළොවහිවත් දිවයින ආසන්නේ තියෙන ප්‍රතිඵලය වෙන්න මොකක්ද දිවයින ආසන්නයේ වයිගූලයේ පීදනය අඩුවයි න්තර්නිිවර්තන අිසාරි කලාපය කියන්නේ අඩු පිඩ්ඩ කලාපයක්න්නේ ඒක දිවයිනාසන්නේ දිවයිනට ඉහලින් පිහිටලතියෙනවනම් මේ අන්තර්මෝ සම්හෙවත් සංහන කාලයේදී වයිගෝල පීඩනය ආඩුි ඔබ දන්නවාවායිගෝලයේ සිදුවන එක්තරා ක්‍රියාවක් තමයි ළමයි අකුණු ගැසීම කියන්නේ අකුණු ගසනව කියන්නමකක්ද වායිගෝලයේ පවතින වලාකුල් අතර ආරෝපනහුව මාරුවක් වෙන මේ වලාකුලේ ආරෝපනයි මේ වලාකුලේ ආරෝපණයයි වෙනස්නම් එක්කො මේකෙන් මේකට හෙමන තම් මේකෙන් මේකට ආරෝපන ගමන් කරනවා. දැ මේ විදිහෙට අපි කියන්නේ වායගෝලයේ පීදනය අඩුන්හාමකක්ද වෙන්නේ වායුගෝලයේ වලාකුළු අතර ආරෝපන හෝමාරුවන්ට පුළුව. වායුකෝලයේ ආරෝපන දැත වලාකුළු අතර ආරෝපන හුවමාර වීීමතමයි අකුම් ගානවාක. හැයි වයිගල පීදනයේ වැඩිවෙන්න වැඩිවෙන්ඩ මේ ආරෝපන හුවමාරුවීම හැකියාව හෙවත් අකුණු ගැසීමේ හැකියාව අඩුවෙනු. වයිගූල පීදනය අඩුවන්න අඩුවෙන්ඩ මේ ආරෝපන හුවමාරුවීම හැකියාව වැඩි මං නිකමට මෙහෙම දෙයක් කියන්න ඔය බස්ට කරණයටත් තියෙනවා ඔ එංජිින් ජන්ත්‍රයගක ආකාරයත්වය දැනගඩ් ඔබ දන්නවා අලෙද මේකතරා පුලින්ගු පේනුක්කවත් ස්පාකින්ක් ලග එකක් කියලාම ස්පාකින්ක් ප ලගකේ වෙන්න මොක්ද මිනික කැන බයිරද. තිවල්ම අග්‍ර දෙකක් ස්පාක ලග් එක තියෙන මේ වගේ එක අග්‍රියයක් උඩ තියෙනවා මේ වගේ තවග්‍රයක් තියෙන මෙහෙමමා එකක් අපි ලබා දෙන තත්වයට තේමොකද වෙන්න පුළින්ගුවක් කටගන්නවා කියන්නේ මේ අග්‍රධක අතර ස්පාකිිකක් ප්ලස් මේ පාස්සන ගිනිපුගුරක් පාස්සනෝ මේකතමයි ධාරාවක් මේ පාස්වෙන්නේ මේකතමයි ගිනි ගන්න එක තමයි ස්පක ග් එක තිය තත්වය තිමක වශෙන්ද තරරගන්්ඩපය හොමතිය උන්න හොම තිය බ්ල් එක තිරංිනි ටහයි කරන්න හමතා බ්ලක තියන්නේති මේක මෙච්චර දිගනහ මේදිිකාතර තියෙන පරතර අප අජස් කරන්නුව එටට වෙලාතියන්නේ මොකක්ද සාමාන්‍ය වායිගූලී තත්වයට තිය නම් ඉතා අඩු විභවාන්තරයකින් මේදිකාතර කරන් එක පස්සෙන ත ධාරාවක් ගවන් කරනවා. නමුත් එංජිින් එකක් ඇතුළි අපි ඉන්දනවාය විිශ්්‍රණයක් හෝ වායො මිශ්්‍රණයක් ඉතා අධික පීඩ්නයකට ලක් කරවා. මේ පීජනය කොච්චර අධිද කියනවා නම් මේ අධික පීදනය යටතේ සාමාන්‍ය විභවන්තරයකට බැහ මේ දෙන්න අතර ධාරාවක් පාස් කරන්න ස්පාකිිකක් යවඩ බෑ. එකට ඉතා අධික විභවන්තරයක් ඕන. ඒකන අර, ඉන්ඩක්ෂන් කොයිල් එක කියන උපරණය මකින් මේ කුඩා වැඩිධාරාවට පත් කරන්නේ. තැම් බිතනත් වෙලාතියන්නේ එකයි. වායිගෝලයේ පීදනයේ වැඩිනක් මේ වලාකුල් අතර ආරෝපන හෝමාරුවෙන්ට බැ. නමුත් අන්තර්නිවර්තන අභිසාරයේ කලාපයෙන් දිවයිට ඉහලින් පිහිට්නව නම්මුක වෙලා තිෙන්නේ. වායගෝල පීදනය අඩුුවෙනවා එනිසාමකදරවෙන්නේ සංවහන වර්ෂා කාලයේදී අභිකව අකුණු ගසනවා. කොටත් කියලාම සංගහන වර්ෂා කාලයක් තමයි මාර්තු අපපේල් කියන්න මේ මාර්තු අපේල් කාලයේදී ඇතිවන අකුණුවේ කියන මිනිස්සුය මොනෝවද බක්ම හාකුණු කිය කිය කියන්නේ මොකද මේ කාලේ ටිකක් වැඩි පුර අකුණු හටගඩ පුළුවන් වයිගෝලයි මේකට හේතු වෙලාති එන්නේ වයිගූලී පවත්තින අඩු උක්් අඩු පීඩනය අඩු පීටනයට හේතුවමකක්ද මේ අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනට ඉහලින් පිහිටා තිබී ඒමන් නිකම මතක් එතකොට මේ අනු අපට කියන්න පුළුවන් අපේරටේ වසරක් තුළ ප්‍රධාන සංගහනවර්ෂාකාල පරාස දෙකක් තියෙනවා. එකක් තමයි පළවෙනි සංගහනහිවත් පළවෙනි අන්තර්මෝ සම්වර්ෂාකාලේ මේක මාර්තු සිට අපප්‍රීල් දක්වා ප්‍රියාත්මකයි. මේක වසරේ මාර්තමීඉදර අපප්‍රීල් දක්වා ලැබෙනවා ඊදගටතියවා දෙවන අන්තර්මෝ සම්කාලය මේ වසරේ, ටෝබ නොවෙම්බ අතර ලැබෙනු දැන් අප නිකම් මතක් කලොත් එහෙම ද්‍රධික මෝසම්වර්ෂාව මයි සි සෙප්ටම්බ ඊසානධික මෝසම්වර්ාව ඩිසෙම්බ හෝ නොවම්බ ගසිට පෙබරහරි දක්වා පළවෙනි අන්තර් මෝසම්වර්ෂාව මාර්තවක්්‍රේෙන් දෙවන අන්තර් මෝසම්වර්ෂාවවත් සංගහානවර්ෂාව ඔක්ටෝබර් නොබර් මොකක්ද කාලගුණු පද්ධතියක් කියන්නේ කාලගුණු පද්ධතියක් යන්න කිසියම් ස්ථානයක වායගෝලයේ තාවකාලිකව හැබැයි ඉතා දැඩි ආකාරයෙන් සිදුවන වෙන ස්්‍රීමක් මේ අර්තේ සිද්ධවෙන්නේ වායිගෝලීිය පීඩනය විශාල වශයෙන් පාලයාමා. එනිසාපෙන් ආනවා කාලගුණ පද්ධතියක් යන්න මගක්ද කියලා අභි කියමු යම් ස්ථානයක තාව කාලිකවමක දිගටම තියෙන දෙයක්න මේලමයි ත් ඉතා දැඩි ආකාරයෙන් තාව කාලිකත් ඉතා දැඩි ආකාරයෙන් මොකද වෙන්නේ වායගෝල පීඩනය පහලයාමක් වෙනවා මෙන්න මේ කටා අපි කියනවා වෙද සිිස්ටම් එක කෙවත් කාලගුණ පද්ධතියක් කියලා එතකොට මෙහිෙම යම්ස්ථානයක වයගෝලයේ පීඩනය පහල යන කොටමොකද වෙන්නේ එම ස්ථානයේ උෂ්ණත්වයත් අඩුනු ඒක වෙන්න මෙහෙමයි දැ හිතන්ඩකු ආකාර දෙයකින් විස්තර කරන්න පුළුවන් මෙන්න තියෙනවා කිසි අම්ස්ථානයක් මේ ස්ථාන වයිගෝලයේ පීඩනය වැඩි වයගෝලයේ පීඩනය වැඩියි කියන්නේ මේ තියන එකවායිවංශුවක් නම් අනෙක් වයවංශුව එකට ආසන්නේම තියෙනවා අංශු අතර තියෙන පරතර අඩුුණාවන පීඩනය වැඩිවෙන්නේ එනිසා මෙතන වයිගූලි අංශුවූන් අතරතියන ඉඩකඩ අඩු හින්දා ඒගොල්ලා ඇතිකරට තෙරපී මෙහෙවත් පීඩනය වැඩිවෙනවා දැන් ඔහොම තියන වයගූලයේ පීඩනය අඩුවෙනවා පීඩන අඩුවිරවා කියන්නේ මොකක්ද මේ වායවංශූන් දෙකාතරතියයට පරතරය වැඩි වෙනෝ මේ වාජවංශුව මේකෙන් මෙහාටගමන් කරනවා මේ වායවංශූ මෙහාට ගමන් කරනවා එකන වායවංෂූන්දක එකිනිකාගෙන් ඇත්ටිලා තියෙනු මේදී වායවංශූන්දක එකනිකාගේ නෑත්වෙන්ඩ මොකොද කරන්න ශක්තීර බාගන්න ශක්තිීල බගත්දත මේ චරනය දක්වන්න බැෑන් මේ විදිහයට වායවංශූ නිකිිණෙකාගෙන් ඇත්වීමට මේ ශක්තිය ලබාගන්න ො මේ ස්ථා ලබා ගන්නම කක්ද මේ පද්ධතියතියෙන තාපශක්තිය. පද්ධතියතියෙන තාපශක්තිය ලබාගෙන මේ වායවංශූ නෙකිනෙකාගෙන් ඇත්ටෙනවා කියන්නමකක්ද මේ පද්ධතියතින තාපශක්තිය අඩුව වෙනවා එක අපට දැනෙනවා සංවීදී වෙනවා උෂ්නත්්‍රය අඩුවීමක් විදිහට. එනන් දැනගන්න යම්ස්ථානයක වායිගෝලයේ පීඩනය අඩු වෙනවත් එක්කම එතන උෂ්ණත්වය අඩුවෙන. මේ විෘෂ්ටත්ව්‍රය අඩුවනි මේ විතර වායවංෂන එකනිකාගෙන් ඇතට චලනයවීමටවායගෝලයේ පවතු නිදහස්ථාපශක්තිය යොදා ගැනීම නිසා. තව දෙයක් වෙන අමතෙන්දදි දැම් මේ වායවංෂූන එකනිකට ලංවෙලා තියෙනකොට ඒක කාලයක් තුළ මේ අංෂූන් අතර සිද වන ගැටීම් ප්‍රමාණය වැඩි ඒකත් උෂ්තත්වය හළයාමට හේතුවක් වෙනෝ පීඩනය අඩුනම් අංෂූන එකිනිකාගෙන් ඇත්වෙන සිදුවන ගැටීම් ප්‍රමාණය අඩුවේ. මේක ප්‍රතිඵලය වෙන්නිමකක්ද කිසියම් විදිහකට යම්ස්ථානයක වායගූලයේ පීදනය අඩුණු එම ස්ථානයේ උෂ්ණත්වය පහළ යනවා ප්‍රතිඵලය වෙන්නමකක්ද එම ස්ථානයේ පවතින වාතයේ ඇති දැලවාශ්ප සිසිල් වෙලා ගනී බවනය වෙලා වර්ෂාව ලැබෙනු. කාලගුණ පද්ධතියක් මගින් වෙන්නේ කිසියම් ස්ථානයක යම් ්‍යාන්තනයක් මගින්වායිගූලයේ පීදනය අඩුවනෝ අඩ වූ ස්ථානයේ උෂ්ණත්වේ පහළ යනවා ප්‍රතිඵලය ඒ පවතින ගලයේ පවතින ජලවාශ්ප සිසිල්වෙනෝ ගනී පහොනී වෙන වර්ෂාව ලැබෙනු. මේ විදිහට කාලගුණ පද්ධතියක් මගින් ලැබෙන වර්ෂාව කාලගුණ පද්ධති වර්ෂාව කියලා අපි හඳුන් වනෝ. ඒ ගැන තමයි මේ කතා කරල තියෙන්. මෙලෙස යම්ස්ථානයක වයගෝල පීඩනය පහලයක්ම එම ස්ථානයේ උෂ්ණත්ව ද පහළයයි ති ව අඩුපීඩ්නය පියවීමට ඒත් ඒ අවට තියෙන වායිගෝලිය සුළං ලංවෙනෝ එතකොට මේ සුළගේ දලවාශප තියෙනවා ඒක මොකට වෙන්නේ අර ඇති වුණු අදූෂ්ණත්වයට ලක්වෙනවා ලක්වෙන අත් එක්කමකොද වෙන්නේ එ සුලමලතින ජලවාශ්ප සිසිල් වෙනවා ගනී බවනය වෙනවා වර්ෂාව ඇති වෙනවා කාලාගුණු පදධතියක් මගින් වර්ශාව ඇතිවෙන්ට මෙ සුළන්ගේ පවතින දලවාශ්ප ගනී බහනයවීම බලපාන මෙතන කියනවා මේ විදිහට තමයි කාලගුණ පද්ධති ඇති වෙන්න කියලා මේ කාලගුණපද්ධතියක සුළංහමා එන ප්‍රවේගී මත මෙතන පීජනය අඩුුණහාම ඒවිතර සුළංහමා එනවා මේ කාලගුණපද්ධතියක සුළංහමා එන ප්‍රවේගී මත මේක අවස්ථාතුනකට බෙදනවා පහල වායිගෝලීය කැලවල ස්වභාවය පීජන හවපාතනය සුළි සුළංහා සුළි කුණනාට කියලා බෙදන්ට පුල්වා ආරම්භ කවස්ථාව පහළ වායගෝලීය කැළඹිලි ස්වභාවය යම් හේතුවක් නිසා මොකද වෙන්නේ වායුගෝලයේ පවතින කිසි යම්ස්ථානයක වයගෝල පීඩනය ඒ අවට ප්‍රදේශවලට වඩා අඩුවෙනු මෙන්න ඒවිදියට යම්ස්ථානයක වයගෝල පීඩනය අඩුවීමට බලපාන හේතු යමුස්ථානයක භූගෝලීය පිහිටීම ැ උදහරණයක් වශයෙන් නිතරම කාලගුණල පද්ධති ඇතිවන ස්ථානයක් තමයි බංගාලබුක්ක කියන්නේ. බිංගාලබුක්කී මීතත්වය ඇතිවෙන්නේ ඊ ප්‍රදේශී පිහිටා ඇති භූගෝලීය තත්ත්වය මත. භූගෝලීය පිහිටීම අධික සංගූහන ක්‍රියාව මකින් වාතය විස්ථාපනය වෙලා අධික උෂ්ණත්වය ඇති වෙලා ඒවගේම කොරිියෝලිස් බලපෑම කියල එකක් තිේෙනු. ඒකැනයි පස්සෙ කතා කරනවා. කෝරියෝලිස් බලපෑවන් දැරට නිකන් කියන්න එක එච්චර අපට වැදගත් දෙයක් නෙවෙයි දරුවුණේ මෙහිෙම එකක් වෙනවනි ද. කොරෝනිිස් බලපෑම කියන්න මේකයි දළවශශයෙන්. දැ පෘතිවය බ්‍රමණය වෙනවානි පෘතිවිය බාහිර ග්‍රහලෝකෝල බලපෑමයටත්තේ බ්‍රමණය වෙනවා. බ්‍රමණය වෙනකට පෘතිවිය කලාප තුනක් බ්‍රමණය වෙන්ඩ ඉන්නවා. පෘතිවී තියෙනවා මැද ද්‍රව කලාපයක් මැග්මා කියන්නේ මේ පෘතිවී පවතිනවා ගණ කලාපයක් පෘතිවී කබුල කියන්නේ මේක මේ වටා තියෙනවා වායගෝලී වාතය සහිත කලාපයක් මේකට අපි කියනෝ වාවිගෝලිය කියලා මේ අවස්ථාතුන පධාර්ථය බෞතික අවස්ථාතුනක් ගන ද්‍රවවා මේ අවස්ථාතුනම පෘතිවී බ්‍රමණයවීමේදී බ්‍රමණය වෙනවා හැබැයි මේවායේ ගම්මිතාවන් වෙනස් ගම්මිතාවන් වෙනස්වීම නිසා මොකද වෙන්නේ පෘතිවයේ ගණ කලාපය හා වයිගෝල කලාපය වෙනවෙනම බ්‍රමණය වෙනු. වෙනවෙනම බ්‍රමණයවීම ප්‍රතිඵලයක් වෙන්නේ යම්යම් ස්ථානවලදී මේ වායගෝලයේ හා පෘතිවී චලනය නැත්ම් බ්‍රමණය වන දිශාවන් වල අසම තුළිජතාවයක් ඇතිවෙන. මෙන මේ මගින් නැතිවන බලපෑමක් තමයි අපි කොරිෝලිස් බලපෑම කියලා කියයි. මේකට අපි කියනවා. කො ෆෙක්් එක හවත් කොරෝලිස් බලපෑම කියලා හරිද ඉතිං අපි කියන විදිහට අරවාගේ අධික බූගෝලිය පිහිටීම අධික සංහන ක්‍රියාව අධික උෂ්ණත්වය කෝරියෝලිස් බලපෑ වැනි හේතුන් නිසා යම්ස්ථානයක වයිගෝල පීදනය ඒ අවටට වඩා අඩුව එතකොට තමයි මේ අඩු පීජනය පියවන්ට මොකද වෙන්නේ එතන්ට වැඩිපීඩ්න ස්ථානයන්ගේ ඉඳලා සුලං හමා එනු එතකොට මේ සුළං හමා එනකොට මේ සුළගේ ප්‍රවේගය 5 කිලෝමී අපි ගත්තොත් එහෙම විසිහතකට වඩා අඩුණක් ඒක තමයි මේ කාලගුණ පද්ධතිය ආරම්භක අවස්ථාව මේකට අපි කියරවා මොකක් කියේලද පහළ වායගෝලීය කැළඹිලි තත්වය කියලා කියන අප ද අවස්ථාත්තුනක් මංහිතතානය නම් කළ හ වායගෝලියය කැඹි තත්්‍රියයන්නේ මෙන්න මේකයි මේදී සුළං ප්‍රවේගයේ සාපේක්ෂවාඩුයි. දැම්මකදවෙන්න කොහම වුණත් මෙතන තියන වායුගෝල පීඩනය අරු නිසා එක පියවන්ටයි මේ සුලං එන්නේ මෙ සුළංගේ තින දැලවාශ්ප සිසිල් වෙනවා ගනිී බවනය වෙලා වර්ෂාව ඇති වෙනවා මේ ඇතියවන වර්ෂාවට අපි කියනවා කාලගුණ පද්්‍රති වර්ෂාවක පලවෙනි පියවර පහල වායුගෝලීය කැළම්ඹලි ස්වභාවය කියලා. හරිද. ඟට අප එනවා ඕකේ දෙවන අවස්ථාව පීඩන අවපාතනය යම්ප්‍රදේශයක වයිගෝල පීහිඩණනය විශාල වශයෙන් පහළගිහාම ඒක පේවන්ඩ විධ ප්‍රදේශවලින් සුළං හමාගනය නෝ මෙහෙම හළං හමාගෙන සුළගේ ප්‍රවේගය ප කිලෝමි විසි අටත් මෙම හමායන සුළගේ ප්‍රවේගය පකිමි විසියටටත් හැටත් අතර නම් ඒකට අපි කියනවා පීඩන අවපාතනයක් කියලා එඒ මෙතෙදදි වෙන්නන්නේ මොකක්ද මේ අඩුපීඩනය පියවන්ඩ් වේගයෙන් සුලං හමා එනෝ වේගයෙන් සුලං හමා එනෝ හමා එන සුලං එකන එක හැප්පිලා ඉහලයනෝ සුළං මෙම හැප්පිලා ඉහළිහාම මෙතන පීඩනය තවත් අඩුවෙනෝ පීදනය අඩුවෙනවා කියන්නේ උෂ්ණත්වයත් අඩුවෙනෝ ප්‍රතිඵලය තමයි මේ සුළඟත් එක්ක ආපු ජලවාශ්ප මේ අඩුෂ්නත්වයෙත් ලක්වෙලා අවදුරටත් සිල් වෙලා ගනී බවනය වෙලා විශාල වර්ෂාවක් ඇදහැලෙනවා මේක කාලගුණ පද්ධති වර්ෂාවක දෙවන පියවර මේකට අපි කියනවා පීඩන අවපාතනයක් කියලා පහල වායුගෝලීිය කැළමිලි ත්වය ඇතිවුණ අධික සංවහන ක්‍රියාව ඒමනත්තාං අධික උෂ්ණත්‍රය එමනත්තා කෝරිෝලිස් බලපෑම වැනි හේතුන් නිසා දැන් එතකොට යම්ස්ථානයක ගොඩාක් අඩුපීඩන තත්ත්වයක් ඇතිවුණොත් ඒක පියවන්ඩ වේගෙන් සුලං හම එනවා ඒව හැප්පිදා උරට ගිාම මෙතන අඩුපීඩන තත්වය වත්වර්ධනය වෙලා සුළගේතියන ජලවාශ විශිල් වෙලා ගනිී භවනය වෙලා ආරම්භවෙනවා පීඩන අවපාතනය. අධික අඩුපීදනය පියවීට වැඩි පැතිවලින් ිකැ සුළම්ප්‍ර මේ ප්‍රපීඩනය වැඩි පැතිවලින් හමයි එ සුළඟ අඩුපීඩ්න ස්ථානයේදී එකිනෙ ැට ඉහලයනු මගේ නෙමස්ථානයේ පීඩනය තෞදරුටත් පහලගොස් පීඩන අවපාතනයක් ඇතිවෙනවා නික තවත් බරපතල තත්ත්වයා ඊළඟට ඇතිවෙනවා සුළි කුණාටු හා සුළි සුලං කියන තත්ත්වය දැම්මකදවින් මේ පීඩන අවපාතනය කියන අඩු පීඩ්න තත්ත්වයක් ඇතිවුණාම ඒක පියවන්ඩ විවිධ පැතිවලින් අධ්ධික වේගේයකින් සුළං එනවා හැම්ම පැත්තෙම අධික වේගේයකින් සුළන් එනවා. හමා එන සුලම් මොකද වෙන්න ලමයි එකේ එක පැතිවලින් සුලන් හමාගනයවිල්ලා එකනක ගැටනෝ ගැට්නට පස්සෙ මකද වෙන්නේ බිවිධ දිශාවන්ගින් හම එන සුලන් නිසා මේ ගැට්න ස්ථානී ඒවා බ්‍රමණයවෙඩ පටන්ගන්නු එක පැටලින් ඇවිල්ල ගැට්නම් එකෙකට බ්‍රමණේවෙෙන්ඩ පටන්ගන්න මෙන්න මේ විදි මේ බ්‍රමණය වන සුලංස්කන්දී අධික චාලක ශක්තියක්තේ නො මෙන්න මේ ආකාරී බ්‍රමණේ වන සුලංස්කන්දයකට අපි කියනවා මොකක් කියලන්න වා සුලික් කියන මේ කැරකෙනවා නැත්තක් සුලි කුුණටුවක් කියන්න පුළුවන් සුලි සුළඟක් කියන්න පුුවන් දැම් මේ කැරකෙදදි මොකද වෙන්නේ මේ එතින සුලං ටිකත් කැරකෙනවා ඒදී මොකද වෙන්නේ මේ සුළං ලක්වෙනවා ළමයි කේන් ද්‍රපසාරී බලපෑමට වාසුලියක නැත්තම් මේ බ්‍රමණය වන සුළගේ සුළඟ බ්‍රමණයවීම නිසා ඇතිවන බලපෑමක් තියෙනවා මේකට අපි කියනවා කේන් ද්‍රපසාරී බලපෑම කියලා කේන් ද්‍රපසාරී බලපෑම කියන්නේ මේ වගේ දෙයක් දරුවනි මම කිසියම් රැහෙනක්හු ලනුවක් අරගෙන් මේක කෙලවරේ ගල් කැටයක් ගැටගහලා ලනුවක් අරගෙන ඕක කෙලවරේ ගල් කැටයක් ගැට ගාලා මේක මකේ හිසවට අ්‍රමණය කරනකොට. බැරිවෙලාවත් මේ ලනුව කැඩී ගියවත්මොකද වෙන්නේ මේ ගල් කැටය ඉවතට ගමන් කරනු. මෙන්න මේ බලපෑමට අපි කියනවා කේන්ද්‍රප සාරරිී බලපෑම කියලයි ඇන මේ ගල්ගට ඉවත ගමන් කරන බලපෑමන අපි කියනවා වෘර්තාකා සරයම් වස්තුවක් උෘර්තාකාර පතයක ගමන් කරනකොට නිතරව මේ වස්තුවට උෘර්තාාකාර පතයේ කේන්ද්‍රයෙන් ඉතට ගමන්කිරීමේ බලපෑමක් තේෙන මේකට අපි කියනවා කේන් රපසාරී බලපෑම ඉංග්‍රීසිය කිය සෙන්්‍රල් ඉෆ එක කියලා ඉ කියනෆ එක කියලා දන් ළමයි අර සුලිස් මේ කාලගුණ පද්ධතියක් ඇඩතේ අධි වේගේකින් බ්‍රමණය වන සුළන්දාරාවක් ඇති වෙන මේ සුළන්දාරාව බ්‍රමණය වෙන මේක සිද්ධ වෙන්නේ අඩු පීඩනේ පියවන්න ඒක පැතුලින් සුළංඟඇවිලමටදි බ්‍රණය වෙනවා එතකොට මේ සුලසුළඟ නැතම් මේ වාසුලියක් කියේලකිෙනවා මෙම ්‍රමණය වන සුළං දාරාවකට මේ සුළං දාරාව බ්‍රමණයවෙද්දිීමකොද වෙන්නේ මේක මැද ඇතිවෙනවා ඉතා අඩු පීඩන තත්තයක් වාසුලියක මැද ඉතාම අඩු පීඩන තත්ත්වයක් තියෙනවා එල් සමකද වෙන්නේ මේ අඩු පීඩනය පියවන්ඩ ආපව් විධ පැතිවොලින් සුළං හමායනු සමහර වෙලාවට පොලෝ පුෘෂ්ටයයින්දලාත් උඩට සුලං හමායනු. මෙකෙත්තන චාලක ශක්තිය කොච්චර අධිකද කියනවනන් පොළොවෙද උඩට හමායන සුළං විත රැක්නේ සමහරලාට ගස් ටකරම් පවාරගන යන ඩට මෙගෙතන චාලක ශක්තිය නිසා ම්මකද වෙන්නේ මේී ගමන් කරණ ජලවාර් සහිත සුළඟ ඉහලා අවකාශයේදී අඩුපීඩනයට ලක් වෙලා සිල් වෙනවා ගනිී බවනය වෙනවා වර්ෂාව ආරම්භ වෙනවා. මෙ මේකට අපි කියනෝ සුලිකුණාටු වර්ෂාව හෙවත් වාසුලි වර්ෂාව කියලා. මේ වර්ගී කරණය ගොඩ්න ගන්න මේ සුළිකුණාටුවක් ද වාසුලියක්ද කියලා මේ හමායන සුළගේ ප්‍රවේගේ මත්ත. කිලෝමී හැට එකත් එකසේ දා අතර නම් සුලිකුණාටුවක් කියලා කියනවා සුලිකුණාටුවක් කියලා කියන ඒවගේ එකසේ පහළුවක් නම් පෝයිට වැඩි නම් සුළි සුළඟක් කියලා කියන මේවා අධික චාලප ශක්තියක් තියෙන දරුවය ගොලන් ද අලත් ඇැති මෙන්න මෙහම සංකල්පයක්ම මේ නිකන් කියන්න දැලුවත්ෙන්න්න පාඩමත් නං එචරාපිට ප්‍රජජවාදාලනය අහත් යෙනවද මේ ටොනාඩ ුස් කිය ත්වයක් තියෙන ොනාඩුවක් කියලා කියන්නේ මීට සමාන්තර තත්වයා ඉහලා අවකාශයේ මෙහෙම සුලංස්කන්දයක් වේගයෙන් කැරගෙනකොට මේක මැද පීදනය ගොඩාක් අඩුනම්මකොද වෙන්නේ මේ අඩු පීඩනය පියවන්ට මෙතන ඇතිවෙනවා සාගර කලාපයක් කියෙම මතින් ගමන් කරනකොට මේ මැද ඇති වෙන අධික අඩු පීඩ්න පියවන්ඩ සාගරේදර ජලකඳක් මේ විදියට පුුණීල්ලාකාර හැඩියට උඩනගෙන මේකට අප තිෙන ටොනා අඩු එකක් කියලා මේ ගෙතින සාගර ජලය සාගර ජලය එකයිල්ලෙම අඩු පිද්ි පේවන්න ජලකන්දක්වශය ුට යනු දැ මෙහෙම ගමන් කරන ජලකදහි සවහර වෙලාවට මාළු විඉද පුළුව දළ සත්තු ඉද පුළුව හො හර සමහරලාට කියරවා අන්න අර පැත්තට නුවරට මාලු වර්ෂාවක් ල බුණහම ඒවායි කියන්ඩ හේතුව මේකයි සාගර කලාපෙන් යන වතුරු පාරත් මේ කත්ෙක දැම් මේ කැෙක්කර ස්තරාට ගමන් කරන ඒකමකොද වෙන්නේ මේ සාගරීතරන ජලකඳත් උඩටම ගමන් කරනවා මෙතෙන්දි සිල්ලනු ගනිී බවනයනවා අප වර්ශා වශයෙන් ඇද ටනවා ඕකතමයි ඇත්ත සිත්්ත එතකොට දැනගන්න මේ සුලිසුලං වර්ෂාවේ අධික චාලක ශක්තියක් තියෙනවා ඒ මගින් විශාල බෞතික හානි කරන්න පුළුවන් ජීවිත හා දේපල හානි ඇති කරන්නත් පුළවා හැබැයි දැනගඩ සෑම කාලගන්න පද්ධතියක්ම සුිසුළගක් හෝ සලිුුණාටුවක් බවට පත්වෙන්නේ නෑ ඒම වෙඩ නං යම් යම් අවශ්‍යතා කීපයක් අපට ඇතිකරගඩ වෙන නමට කියන්න අවශ්‍යයෙන්න්නේ මේකයි දරුවුණේ මේ සෑම කාලගුණ පද්ධතියක්ම සුලිකුණාටුවක් හෝ සුිුලකගින් අවසාන වෙන්න නෑ යම් කාලගුණ පද්ධතියක් සුලිකුණාටුවක් බවට පත්වෙන්න නම් යම් අවශ්‍යතා කීපයක් තියෙන පද්ධතියක් සුලිසුලන් අවස්ථාවක් දක්වා වර්ධනය වීමට මූලික අවශ්‍යතා කීපයක් සම්පූර්ණ කරන්නට ඕන යකින් පලවිනි අවශ්‍යතාවතමයි අපි නිකමන සටහන් කළොත් එහෙම පලවිනි අවශ්‍යතාවතමයි මුහදේ තියෙන ජලය හෙවත් සාග්‍ර ජලයේ උෂ්ණත්වය බහෝ බිහෝගතවට අහන්ඩ පුලුවන් ස්ථාන සාග්‍ර ජලයේ උෂ්ණත්්‍රය සටිග්‍රේ් විසිහතකට වඩ අඩුවෙන්ටෝ ඔන්න පලවෙනි කොන්දේසි දෙවනක තමයි ද ළමයි පොළොවෝ මට්මේ ඉදලා උඩට යනකොට මේ තියනෙ පොලෝ මට්ටවනම් අපට විවිධ එයා ලය සෙවත් සුලං ස්තර හම්බ වෙන සුළං ස්තර එක එකක සුලං හමායන ප්‍රවේගයේ හෝ ඒවායේ දිශාවන් අතර වෙනසක් තියෙන්ට බෑ. වායුගෝලයේ සිරස් අතට හමෝන බිවිධවායුගෝලිය ස්තරවල ප්‍රවේගය හෝ දිශාවේ වෙනසක් පවතින්ට බෑහ. එනිසත් දෙවන එක තමයිවායුගෝලීය සිරස් සුලං ස්තර අතර වයිගෝලීය සිරස් සුලං ස්තර අතර ප්‍රවේගේ හෝ දිශාවන්ගේ වෙනසක් නොවීම ඔන්න ළමයි දෙවනි ලක්ෂණ එක තමයි ළමයෝ අපි අර කිව්වාන කොරෝලිස් බලපෑම කියල එක ඒක බිදුවක් වට බෑ එකැන කොරිෝලිස් බලපෑමක් තියෙන් න ැනවායිගෝලයේ හා පෘතිවිගෝලයේ බ්‍රමණය වන දිශාවර අතර වෙන සක්්‍යවත් කෝරිෝොලිස් බලපෑමක් තියෙන් ඕෝන එක බිඳුවක් වෙන්ට බෑ කෝරෝලිස් බලපෑම බිදුවට අපි කියන ශුන්්ඥය කියලා සුන්්ඥයට ආසන්න නොවීම දැනග්ඩ සමකයේ මත කෝරියෝලිස් බලපෑම බින්දුවයි. එනිසා දැනගන්න සමකයේ මත සොලිසුලං තත්ත්ව ඇතිවෙන්නේ නේ. ආණ්ඩ පුළුවන් සමකේ මත සුලිසුළං තත්ත්ව ඇතන වන්නේ ඇයි හේතුව කොරියොලිස් බලපෑම අවමවීම හෝ ශුන්්ඥවීම හොඳයි අපිදැ කතා කලා ශ්‍රී ලංකාවට වර්ෂාව ලැබෙන යාාත්‍රණයන් තුනක් ගැන මේ කාලගුණු පදධති හටගැනීමට අන්තර්ණිවර්ධන අබිසාරී කලාපේ රිජු බලපෑම අවමයි ඒ අපි පිළිගට ඕන. දැන් අප අර කලින් කතා කරපු මෝසම්වර්ශාවලට එමනැත්තං අන්තර්මෝ සම්හිවත් සංගහාන වර්ශාවලට අර අන්තර්නිවර්ධන අභිසාරී බලපෑම් කලාපේ බලපෑම රිජුවදායක වඋනාාට කාලගුණ පද්ධති කියන කතන්තරයට ඒක රජෝ බලපාන්නේ නැහැ හැබැයි දැනගන්ට දිවයිනට ආසන්නේ අඩුපීජනයක් පවතින කාලයට. එක ඇන් අන්තර්නිිවර්තන අභිසාරය කලාපය දිවයින ඉහරින් පීටල තියෙන කාලයට වායගෝල පීජනය ස්වභාවිකෝම අඩුවීම නිසා වැඩිපුර කාලගුණ පද්ධති ඇතිවීමේ නැඹුරුතාවක් තියෙන. බංගාලබොක්ක කියන්නේ නිතරම භූගෝලීය වශයෙන් විපරීත දක්වන ස්ථානයක් මේ බිංගාල බොක්කේ ක්‍රියාකාරීත්‍රියන් නිසා අපේරට නොයම්බර් හා දිසැම්බර කියන කාලවලදී වැඩිපුර කාලගුණ පද්ධති ඇතිවෙන්න පුළුව. කාලගුණ පද්ධ වරෂා හැයි මත්‍රතියාගණ්ඩ වස්සරේ ඕනෑම කාලයක කාලගුණ පද්ධති වර්ෂාවක් ලැබෙන්න්න පුළුවන්. නැනකන්න මේ කාලගුණ පද්ධති වරෂාව මගෙනුත් විශේෂයම මිනිස්සුන්ට සතුන්ට දේපළවලට බෝගවලට ආ කරන විශේෂයෙන්ම යාන්ත්‍රික හානි ඇති කරන්නවා. ඒක අපි මතකතියාගන්ට ඕන. එන මේදක්වා කතා කලා ශ්‍රී ලංකාවට වර්ෂාව ලැබෙන ප්‍රධාන යාාන්ත්‍රණයන් තුනක් ගැන. එකත් තමයි ්‍රිත දිගහා නිසානදික මෝසම්වර්ෂායාන්ත්‍රණය දෙවනය සංවහනවර්ෂායාන්ත්‍රණය තුන්ගනීක තමයි ඔය කිව්ව කාලගුණ පද්ධති යාන්ත්‍රණය. එතකොට අපි ගත්තොත් එහෙම ශ්‍රී ංකාවේ වර්ෂාපතන රටාව හා වගා කන්න කියන ඊළංඟ මාතෘකාව දැනගණන්ඩ ශ්‍රී ලංකාවේ වර්ෂාපතන රටාව කියලා කියන්නේ සලකාබල්න වසරක කාලයක් තුළ ශ්‍රී ලංකාවට වර්ෂාපතනය ලැබෙන රිද්මය වෙන. අපි ශ්‍රීලංකාවේ වර්ෂාපතන රටාව කියලා කියන්නේ දරුවනේ මෙතන්දී සලකාබලන වසරක කාලයක් තුළදී ශ්‍රී ලංකාවට වර්ෂාපතනය ලැබෙන රිදමය කාය වෙන හරිද්මය කියලා කියන්නේ ඇයි මේක නැවත නැවත වෙනෝ අවුරුද්ධකර සැරයක් එක පොදු තත්්‍රවයක් තිනවා ඒ විදිහටම අනික් අවුරුද්ධය සිද්ධ වෙන. පිනිසා ශ්‍රී ලංකාවේ වරශාපතන නටාව කියලා කියන්නේ සලකාබලන්න වසරක කාලයක් තුළදී ශ්‍රී ලංකාවට වර්ශාපතනය ලැබෙන රිද්මය වෙන. එන්සාපික වර්ශාපදන රටාවයටතේ සලකා බලන වසරක කාලයක් තුළ සලකා බලන වසරක කාලයක් තුළ ශ්‍රී ලංකාවට වර්ෂාපතනය ලැබෙන රිත්්මයයි නැත්තං කාලයයි ශ්‍රී ලංකාවට වර්ෂාපතනය ලැබෙන රිද්මයයි මේ අනුව අපට දක්වඩ පුළුවන් අපේ රටට වර්ෂාපතනය ලැබෙන ප්‍රධාන කාල පරා සාතරක්තියෙනු පලවිනි එක තමයි අන්තර් මෝසම්රිතුව එක නැත්තම් මේකට සමහරු කියනවා සංවහනු වර්ෂා කාල අංක එක කියලා ි කියවමු ද මෙතන තියෙනව කාල පරාස හරක් ගැන මෙකින් පළවිනි එක තමයි අප අර කතා කර අන්තර් මෝසම් එක රිතුව අන්තර් මෝසම් රිතුව මයි මේකට අයත්වනවා වසරේ මාර්තු අප්‍රේල් දක්වා කාලය අයත්වවා වසර මාර්තු අපප්‍රීල් දක්වා කාලය ඊළඟට අපට අයත් වෙනවා අපිට ලැබෙනවා නිර්තදික මෝසම් කාලය නැත්තන් අපි කියකිෙනවා නිර්තදික මෝසම කියලා මේකට අයත් පෙන්න දරුවනය වසරේ මැයි සිට සැප්තැම්බර් දක්වා කාලය මේකට අයත්වෙනවා වසරේ මැයි සිට සැප්තැම්බර් දක්වා කාලය ඊළඟට අපට හම්බ වෙනවා අන්තර් මෝසම්ප දෙකආවු සංහනවර්ෂා කාලයක් මේකට අපි කියනවා අන්තර් මෝසම් දෙක කාලයේ කියලා මෝසම් කියම් කියමු දෙක කාලෙ නැත්තන් දෙක රිතු මේකට අයත් වෙනවා ඔක්තෝබර් නොයම්බර් කියන කාල පරාසය ඊළඟට හම්බවෙනවා අපිට ඊසානදිග මෝසම ඊළඟට හම්බවෙනවා ඊසානදිග මෝසම මේකට අයත්වෙනවා වසරේ කවදද දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලය මෙන්න මේ විදිහට අපට කිසියා සලකාබලන වසරක කාලයක් තුළ ාව ලැබෙන ප්‍රධාන කාල පරාසහෙවත් ප්‍රධාන රිතු හතරක් තියෙනු. දැම් බලන්ඩ මෙතන මෝසම්වර්ෂාව තියනෝ දැම් මේ රිතු ගැන කතා කරද්දිී මේක තියෙනවා තමයි දරුවනේ මෝසම්වර්ෂාව මේක මෝසම්වර්ෂාව තියනවා කිසි ගැටලුවක් නෑ ඇයි? ෝසමතිය ඒසානදික මෝසම තියෙනනවා අන්තර් මෝ සම්හෙවත් සංගහන වර්ෂාව තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා කෝ මේකේ කාලගුණ පද්ධති පොඩි ගැටලුවක් තියෙනවා කාලගුණ පද්ධති වර්ෂාව මත අපට යැපෙන් අමාරුය. එක ලැබෙන්ඩත් පුළුවන් නැතිවවෙදඩත් පුළුව. නිසා කාලගුණු පද්ධති වර්ෂා පතනය මෙහිදී අපි ච්චර අවධානයට ගන්නි නෑ ඒමත අපිට අනාගත වගා කටයුතු සැලසුම් කරන්ඩ අමාරුයි මොකොද ඒක ලැබෙන්ඩත් පුළුවන් ලැබු නොත් හොඳයි නැතිවුණොත් කරන්න්න දෙයක්නේ එනිසාපේ ප්‍රධාන වශයෙන් වගා කට සලසුම් කරන්න මොනකාලද වගා කරන්නේ මොනකාලද අස්තතුනුනිෙලන්නේ මොනකාලද පොහොරදාන්නේ මොන බෝගත වගා කරන්නේ වගා කරන බෝගෝල ජීවිතකාලය කිතරම්ද ආදීදේවල් සැලසුම් කරන්නේ එකිනිිකාට වෙනස් වර්ෂා ආකාර දෙකක් වන එකිනිකාට වෙනස් වර්ෂා ආකාර දෙකක් වන මෝ සම්වර්ෂාවයි අන්තර් මෝ සම්හෙවත් සංගහන වර්ෂාවයි පදනම් කරගෙනයි මේක ලැබෙන්ඩත් පුළුවන් නැතිවන්නත් පුළුවන් එ නිසා කාල ගුණ පද්ධති වර්ෂාව මත අපි වගා කටයතුවලට උනන්දුවක් දක්වන්නේ නේ පොහෝවිටක ලැබෙන අකාලෙදක අකල්වර්ෂාවක් පෙනවා. අපට ලැබෙන කාලයක් කාලවකවානුවක් පටන්ගන්න දවසක් ඉවරවන දවසක් හරියට කියන්ටබේ. මෙන්නම සංකල්පයේ මත අපට හමුවෙනවා වගා කන්න කියන සංකල්පය ප න්ස් කියල කියවා මේ වගා කන්නවලට වගා කන්න සඳහා විධාර්ධයක් වීම් තියෙනව කලයි බං කියන්නේ මේ අයටත සමහරු කියනව වගාකන්නයක් කියලා කියන්නේ කිසියම් මාසයක පවතින වර්ෂාපතනය ප්‍රසිපිටේශන් එක මාසයක් සඳහා පෞතින වර්ෂාපතනය බිදුවත් ඒ මාසය තුළ සිදුවන එවනත් මාසයක් තුළ පෞදතින වර්ෂාපතනය සහ ඒ මාසය තුළ පවතින වාශ්පී කරනගේ අතර අනුපාතය එකට වඩා වැඩිවුණුත් මෙන්න මේගේ එකට වඩා වැඩි වුණුත් අකණ්ඩවහිම පවතින කාල මාසවල එකතුවක්තමයි වගා කණන්නයක් කියලා කියන්නේ කියලස් අපිටිකාර් දැක්වීමක් දෙන්න පුළුවන් පඊ අනුපාතය ප්‍රසිපිටේෂන් ඉවරේෂ අනුපාතය එකට වඩා වැඩිව පවතින කාල් අනුයා මේ අනුයාත එක ළඟ තියෙන කාල බරාසයක් වගාකන්නයක් කියලා සමහු අර්දක්වනො අපට තවර් දෙයක් පීමක් අපේ මටමට දක්වන්නට පුළුවන් එක එකට වෙනස් වර්ෂාපතන රටාවන් දෙකක් වන සංගහනහිවත් අන්තර්මෝ සම්වර්ෂාවසාහ මෝම් වර්ශාව මගින් ජලය ලබාගෙන් බෝග වගා කර කරකිරීමට අදාල වූ කාල පරාසේකට අපි කියමු වගාකන්නයක් කියලම අර්දැටවීම අපි අපේ මට්ටමට බැහැ අපිට මේක ටිකක් අදාළ නොවෙනක එනිසාපිට කියන්න පුළුවන් එකනකට වෙනස් වර්ෂාපතන් රටාවන් දෙකක් වන වර්ෂාව හා අන්තර්මෝ සම්හිවත් සංගූහනවර්ෂාව මගින් දළේ ලබාගෙන වසරේ භෝග වගාවට සම්බන්ධ වන කාල පරාසයක් වගාකන්නයක් කිය. අපි කියමු එකකිිනිකට වෙනස් වෙනස් ලම ආන්ත්‍රණයන් වෙනස්න එකනිකට වෙනස් වර්ෂා රටාවන් දෙකක් වන නැතා වර්ෂා පතන රටාවන් දෙකක් වන මෝසම් වර්ෂාව සහ අන්තර් මෝසම් වර්ෂාව මගින් නැත්තං සංවහන කියලත් කියීනම් අන්තර් මෝසම් වර්ෂාව මගින් ජලේ ලබාගෙන සිදුකරන බෝග වගාවට සම්බන්ධ කාල පරාස දෙකකි සිදුකරන බෝග වගාවට සම්බන්ධ කාල පරාස දෙකකි නත කාල පරාසයකි දෙකක්හරි කීයක් හ. එකනිකට වෙනස් වර්ෂාපද රටාවන් දෙක් වන මෝසම්වර්ෂාව ස අන්දර් මෝසම්වර්ෂාාවමකින් ටල ලබාගෙන සුදුකරන බෝගෝගවරු සම්බන්ධ කාල පරාසයකට අප කියනවා වගාකන්නයක් කියලා. දරගන්න මේයනු ශ්‍රීලංකාවේ වගා කන්න දෙකක්තියන හැබැයි පොඩි ප්‍රශ්නයක් මං මුලින්ම කියන්න කැමති මේ අවත කළදම්. සංකල්පේ ලංකාවේ සෑම ස්ථානයකම යලකන්නේ හා මහකන්නේ කෙන වගාකන්නේයන් දෙක ආරම්භ වන දිනයන් හා අවසාන වන දිනයන් නිශ්චිත නෑ ඒක ප්‍රදේශයනුව කාල අනුව වෙනස් වන සුවෙ කෝමරි මේ අනුව වගාකන්න දෙකකි අංකක ය අංක දෙක මහකන්නේ අප ඉස්සල්ලම කතා කරනවා යාලකන්නේ ගැන ර්තුසි සැපතෙම්බර් දක්වා කාල පරාසය වෙනු. මේට අයත්වන්නේ කවුද අන්සර්මෝසම් හා නිර්දිගමෝසම් වර්ෂාපතනයයි විශේෂයෙන් දැනගන්න අන්තර්මෝසම් කිව්වට මේකට අයත්වන්නේ අන්තර්මෝසම් එක බව අයත්ව අන්තර්මෝසම් එක කලාපයයි නැනතක් අන්තර්මෝසම් එක වර්ෂාපතනයයි. ෘ්ිග මෝසම් සුළගමකින් තෙත්කලාපේට අධික වර්ෂාවක් ලැබෙනවා ඒ නිසා මේ කලාපේ තුළ අපට ඩළහිගේකින් තොරව තෙත් කලාපේ වැඩ කරන්න පුළුවන් මොකද තෙත්කලාපේයට වැඩිම් වර්ෂාවක් ලැබෙන්නේ බෘ්ධිග මෝසම් වර්ෂාවක් අන්තර් මෝසම් එක හෙවත් සංහන් වර්ෂාවත් මේකට සපෝට් කරන නමුොත් වියලි හා අතරමැදිි කලාපෝලට ජුදිගමෝසංවර්ෂාවය ලොකු දායකතවයක් ලැබෙන්නේ නැහැ ඒන් සමකොද වෙන්නේ මේ කලාපෝල ජලහිගියයක් ඇති වෙනු. එයිනිසා සාර්ථකෝ බෝග වගා කරන්න ගිහාම අපට ජල සම්පාධනය කරන්න්න වෙන. ඔයා අපි කතා කළේ යල කන්නේය පිළිබඳවයි. මහා කන්නේය. වස්රේ ඔක්තෝඔබර සිට පෙබරවාරි දක්වා කාල පරාසය කට වර්ෂාපතන දායකත්වය ලබාදනවා ඊසාන දික මෝසම සහ අන්තර්මෝසම් මෙතන අන්තර් මෝ සම්ජී වඩමට ඇත්තටම අන්තර්මෝසම් දෙක බව පැහැදිලි. එක මතලතියාගටට අන්තර්මෝසම් දෙක තමයි මේ අදහස් කරලා තියෙන්නේ. මේ කන්නේට තෙත්කලාපයට සැලකියයුතු වර්ෂාවක් කොහොමත් ලැබෙනවා ය නිසා විශේෂ ජල සම්පාදන ක්‍රමයක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒ නිසා බාහිර ජල සම්පාදනයකින් තොරව බෝග වගා කරන්න පුළුව කොහෙද විශේෂයෙන්ම තෙත් කලාපයි හැබැයි වියලි හා අත්‍රමැදි කලාපයට මහකන්නේ තුළ වැඩි වර්ෂාවක් ලැබෙන එක ඇත්තයි නමුත් සමහාර්ප දේශවරට ප්‍රමාණුවත් ජලයක් ලැබෙන්න්නේ නැහැ ආන්න ඒවාගේ වෙලාවට අපට මේ කලාපයට ජල සම්පාදනය කරන්න වෙන්න රමාපට වර්ෂා ජලයේ මතව යැ පෙන්ට බැරි වෙනෝ ඒ අපි කතා කළේ වගා කන්න පිළිබඳවයි එකනිකට වෙනස් වර්ෂාපතන යාාන්ත්‍රණයන් දෙකක්වන සංගුහන වර්ෂාව හා මෝසංවර්ෂාව මගින් ජලේ ලබාගෙන වසරේ භෝග වගා කරන කාල පරාශ්නයකට අපි කියනවා කෘපිං සසන් එකක් හෙවත් වගාකන්නයක් කියේල් රොගා කන්න දෙකයි යලකන්නේය මහකන්නේ හරිද වර්ශාපතනයට සම්බන්ධ තවත් සිද්ධියක් තියෙනවා මේකට අපි කියනවා දීශීර්ෂාකාර වාර්ෂික වර්ෂාපතන විලාශය කියලා දීශීර්ෂාකාර කියලා කියන්නේ ළමයි මේක ඔලු දෙකක් තියෙනවා මේක තියනවා ඔලු දෙකක් අපි නිකන් දළවශයෙන් ගත්තොත් එහෙම අපිට පුළුවන් ඔන්න එක්සක්ෂයට කාලය සහ වෂ වර්ෂාපතන ප්‍රමාණය දාලා පොඩි ප්‍රස්ථාරයක් ඇද ගැන්ට මේ වගේ ව්‍යක්ෂයට දාන වර්ෂා ප්‍රමාණය ඉක්සක්ෂයට දාණ්ඩ පුළුවන් අපිට කාලේ ඉක්සක්ෂයට කාලේ දාලා වක්ෂයට වර්ෂා ප්‍රමාණයේ දාලා නිකන් දළවශයෙන් පොඩි ප්‍රස්ථාරයක් නිර්මාණය කළොත් දිගට තිය අපට ලැබේවි මේවාගේ තත්ත්වයා වස්සරේ සමහර කාලවල විශේෂයෙන්ම තෙත් කලාපේට වඩා පැහැදිලි වියලි කලාපරේ ඔන්න යලකන්නයි මේ වගේ වැඩි වර්ෂාවක් ටිකක් තියෙන ඔන්න එක ඔළුවක්කාව ඊදකට පාහන කාලයක් තිබල් මේ වගේ තව වුලුවක්යන මෙන්න මේ විදිහට සලකාබලට වසර එක කාලයක් තුළ වැඩි වර්ෂාවක් සහිත කාල දෙකා නැත්තං ඔලු දෙකක් සහිත වර්ෂාවක් ලැබෙනෝ නම් අන්න ඒකට අපි කියෙනවා දී ශීර්ෂාකාර වාර්ෂික වර්ෂාපතන රටාවක් කියලා මේකට අපි කියෙනව දී ශීර්ෂාකාර වාර්ෂික වර්ෂාපතන රටාවක් කියලා මේක ඇතිවැඩි වගා කණන්නෙවත් ්‍රොපිං සසන් සුලයි යම්වසරක වර්ෂාපතනයක් සැලකීමේදී වැඩි වර්ෂාවක් සහිත කාලහෙවත් ශීර්ෂ දෙකක් සහිතව වර්ෂාපතනය පැතිලයාම් මේ තියන එක ශීර්ෂයක් මේ තියෙන තවශීරෂයයා. මේක ලබාගන්නෙ කොහොමදාපි වසරක කාලයක් අරගෙන ඒ වසරක කාලය තුළ තියෙන මාසික වර්ෂාපතනගයන් ප්‍රස්ථාරගත කරනෝ ඩනවාරි කොච්චරද පෙබලවවාරි කොච්චරදි කෙලයි රීලික්ස් ගත්තහම ඒව එකතු කරපුහම අපිට මේ වගේ තත්ත්වයක් ලබාගණ්ඩ පුළුවන්. මේරටා විතා පැහැදිලි අපපිට දකිඩ පුළුවන් ව්‍යලි කලාපයේ අතරමැදි කලාපයේ රටාව ඊට වඩා අපහැදිලි. තෙත්කලාපේ ගොඩාක් අපැහැදිලි එතකොට ළමයි මෙන්න මේ විදිහෙට සලකාබලන්න වසරක කාලයක් තුළ වැඩි වරෂාවක් ලබෙන ප්‍රදේශනතන් කාලපරාස දෙකක් තියෙනෝ ඒ අතර දිගු වියලි කාල පවතින වාර්ශ්ෂික වර්ෂාපදන රටාවට අපි කියනොමික ලැබෙන්න වගාකන්නවල තමයි දීශීර්ෂාකාර, වර්ෂික වර්ෂාපතන් රටාවදී ශීර්ෂාකාර වර්ෂා රටාව කියලා කියනවාක ඉංග්‍රීසියන් කනවා සමහරබයිමොඩන්ෝල් පැර්න් කියලාක ඉංග්‍රීසියන් කියනවා බමොන්ෝල් පර් කියලා මේ මත තමයි හුගක් වෙලාවට කොපිං සන් සෙවත් වගා කන්න සාන්ද්‍ර වෙලා තියෙන මේ මත බොහෝදුරට ඔය කියන ක්‍රොපිං සසන් සෙවත් වගා කන්න සාන්ද්‍ර වෙලා තිය මෙන්න මේක යලකන්නේට අදාළ වෙනවා මේක මහකන්නේට අදාළ වෙනවා ඒකයි මේක කපං සීසන්සුල්ට අ දාලිකක් කියලා අපි දක්වලා තියෙන් ක ්‍රප ට අදාලවෙයි තුර අපි ඔය අයටත කතා කළේ සලකාබලන වස්රක කාලයක් තුළ අපට වර්ෂාව ලැබෙන සංසිද්ධිය ගනයි අපි මේ දක්වා කතා කරගෙන ආවේ දේශගුණ විද්‍යාව යටත අපිට හමුවන කාලගුණ සංකල්පය කතා කළ දේශගුණ සංකල්පය කතා කළ මේක කාලගුණය වේවා මේක දේශගුණිය වේවා මේ අයටත අපට හමුවන වැදගත් ගුණ නැත්තන් දේශුණ රාමිතන් ගණනාවක් තිබුණා. එතකොට මේක දේශගුණය වේවා කාලගුණය වේවා මේ අයටතිය අපට වැදගත්වෙන්නේ වර්ශාපතනය උෂ්ණත්වය ආලෝකයේ ආදතාව සුළගහා වාශ්පිකරන උත්වේදනය. තුොට මේයටතේ මුලින්ම අපි කිව්වා මේ සලකාබලන සාධකය වර්ෂාපතනය නම් වර්ෂාපතනය කියන්නේ මොකක්ද කියලා. ඒ අත අපි කිව්වා වර්ශාපතනය කියන්නේ ජලචක්‍රය නම් සංසිද්ධයේ පියවරක් කියලා මොකක්ද මේ ජලචක්‍රය කිව්ේ. පෘතිවිගූලයේ යම්ස්ථානයක පවතින විවිධ ස්ථානවල විවිධ ආකාරය විධ කාලගත කරලා ජලිත් මුල් අවස්ථාවට පැමිණීමට අපි කිව්වා ජලචක්‍රය කියලා. ඊළඟට අපි කතා කලා මේ ජලචක්‍රය කියන චක්‍රය තුළ පවතන පියවරමුණවාද එතකොට මේ ජලචක්‍රය පවත් තුළල පවතින විවිධ පියවරවලට ඇතිවෙන්න පුළුවන් මානවෝ බලපෑ. එක සමහර්මානෝ බලපෑම් හිතකරයි සමහරඒවා අහිත කරයි ්‍යපිල් ප බලාගන්ටන මේ අහිතකර බලපෑම් අවම කරලා ඒවා බලපෑමෙන් වැැක්් වෙලා බෝගව ගාව කරට. ඊලඟට අපි කතා කලා ශ්‍රී ලංකාවට වර්ෂාව ලැබෙන්ට වැදගත්තන විදිර ශ්‍රී ලංකාවේ වර්ෂාපතන යාමුත්‍රණය අපේ ලංකාවට වර්ෂාව ලැබෙන ක්‍රමවේදය පිළිබඳවයි කතා කළින් මෙයටතේ ප්‍රධාන ක්‍රමවේදයන් කීපයක් තතිරෝ හැබැයි ක්‍රමවේදයන් සියල්ලම හට ගැනීමට බලපාපු, ලෝක වායගෝලයේ පවතන තත්්‍රයක් පිළිබඳව අපි සටහනක් තැබු මොකක්ද ඒ අන්තර් නිවර්තන අභිසාරී කලාපය. පෘතිවයේ සමකයට අංශකතියක් උතුරින් අංශකතියක් දකුමෙන් කලාපොල්ට පිටින් වායිගෝලයේ වැඩිපීඩන කලාප පවතිනෝ ඉට සාපේක්ෂෝ සමකාසන්නේ වායගෝල පීදනය අඩුයි මේ ප්‍රතිඵලය වෙන්නේ. පෘතිවී වැඩි පීඩන තියෙන උතුරුහා, දකුණු අර්ධගෝලවල සිට සමකේ විතට සුලං හමා එනු. මෙලෙස පුට වී උතුරු හා දකුණු අර්ධගෝලවල ඉඳලා සමකේ විතට හම එන සුලං එකන එක හමුවන කලාපේට අපිකිව්වා අන්තර් නිවර්තන අබිසාරී කලාපය කිය. ඊළඟට අපි කිවවා ඔය කියන අන්තර් නිවර්තන අබිසාරී කලාපයේ පිහිතීම මතන. ශ්‍රී ලංකාවට වර්ෂාව ලැබීමට මැදගත්වන ප්‍රධාන යාන්ත්‍රණයන් තුනක් ගැන. මොනවද මේ යාන්ත්‍රණයන් තුන මෝසම්වර්ෂාන්ත්‍රනී අන්තර් මෝසම්හෙවත් සංහනවර්ෂායන්ත්‍රණය කාලගුණ පද්ධති යාන්ත්‍රණය මුලින් අපි කතා කළේ මෝසම්වර්ෂාය යන්ත්‍රනය ගැන මෝසම් සුලං මගින් නැතිවන වර්ාව මෝසම්වර්ෂාවයි මෝසම් සුලංකයන්නේ වසරේ නියමිට කාලයකදී නියමිට දිශාවක් ඔස්සේ හමායන සුළඟ සුළග හමමා එන කාලය නිිශ්චිතයි හම එන දිශාව නිෂ්ටිතයි මෙියනුව මෝසම්සුලං ආකාර දෙකයි දෘදිග මෝසම්සුළඟ ඊසානදික මෝසම්සුළඟ. යුද්ධික මෝසම්සුළඟ ඇතිවෙනකොට අපි කිව්ව පෘතිවයේ එක කලාපයකට ඇති වෙනවා ශීතරිතුවක් අනික් කලාපයට ඇති වෙනවා මොකක්ද ගිම්හාර රිතුවාක් දැඟමට මතක ඇති මේක මතකතියාගන්ට වෙන හැබැයි දික මෝසම් සුළන්ගේ ඇතිවෙන්නේ මේ විදිහට ලමයි මෙන්න මෙහෙම සුලං හමායනෝ නිර්තිදික පැත්තේ මේකට හේතුවමොකක්ද අන්තර් නිවර්තන අභිසාරී කලාපය කියන ප්‍රතිවි වයිගෝලයේ පැවති අඩුපීඩන කලාපය උතුරු පැත්තට තල්ලුවෙනු මේක උතුර පැත්තන තල්ුවෙන්ට හේතුවමොකක්ද දක්කුණින් උතුරට වැඩිපුර සුලංහමායනවා දකුණෙන් උතුරට වැඩිපුර සුළංහමායන්න හේතුවමොකක්ද දකුණු පැත්තට ළමයෝ ශීතරිතුව පහල වෙනවා උතුරු පැත්තට ගිම් හානය පහළ වෙනවා එතකොට තමයි මේක උඩට තල්ලුවේන්නේ ඕකේ අනික් පැත්ත අපි කතා කලාා මොකක්ද ඊසානදික මෝ සම්සුලා මේක ඇතිවෙන්නේ කුහොමද අර අපි කිව්ව විදිහට සුළං හමාගෙන යනවා මෙන්න මිහෙයින්දල මිහාට මෙහෙයින්දල මෙහාට සුළං හමා එනවක් කියන්නමකක්ද අන්තර් නිවර්තන අභිසාරී කලාපේ සමකෙන් නැත්තන් දිවයිනෙන් පහලට තඩුවෙනවා. ඒක පහලට තල්ු වෙන්නේ ඇයි උතුරෙන් දකුණට වැඩිපුර සුළං හමා යනු. උතුරින් දකුණට වැඩිපුර සුළං හමා යන්නේ ඇයි උතුරට පහල වෙනවා ශීත දකුණට පහල වෙනවා ගිම්කාන මාරු කරගන්ට එපා මෙයා හමා එන්නේ නිලමැස්සා යටතේ මැයිසිට සැප්තැම්බර් මෙයා හමා එන්නේ ඊසානදික මෝ සම්සුනු ග හම එන්නේ ඊතල දිබරා යටතේ ඩිසැම්බර් සිට පෙබරවාරි අතර කට අපි දෙවනුව කතා කළා සංවහනවර්ෂාව. සංවහනයේ නම් තාපය ගමන් කිරීමේ ක්‍රියාව නිසා ඇතිවන වර්ෂාවට අපි කිව්වා සංවහන වර්ෂාව කියලා. සංවහන වර්ෂාව ඇතිවෙන්නේ තාපේ ගමන් කිරීමේ ක්‍රියාවක් වන සංවහනයේ නම් ක්‍රියාව මගේ. එතකොට වසරී සංවහන වර්ෂාහිවත් අන්තර්මෝ සම්වර්ෂා ඇතිවන ප්‍රධාන කාලවක්වානු දෙකක් ගැන කියවුණ එකක් තමයි අන්තර්මෝ සම් එක මේක ඇතිවෙන්නේ වසරේ මාර්තු අපප්‍රීල් අනික තමයි අන්තර්මෝ සම් දෙක මේක ඇතිවෙන්නේ වසරේ ඔක්ටෝබ නොෙන්. ලැබෙන්ඩත් පුළුවන් නොලබෙන්ඩත් පුළුවන් ඒ නිසාපට ඒ මත විශ්වාසේතියන්ට බෑ මොකක්ද ඒ කාලගුණ පද්ධතිවර්ෂා යම් ස්ථානයක වාවිගෝලයේ තාවකාලිකව ඒෙත් ඉතා දැඩි ආකාරයට ීඩනය පාලයාමී තත්්‍රය කාලගුණ පද්ධතියක් වුණා. මේ වගේ කාලගුණ පද්ධතියක පැවතියකි අවස්ථාතු නක්තිබුණ ඒක ප්‍රධාන වශයෙන් වර්ග කළේ කාලගුණ පද්ධතියට තේ සුළං හමායන ප්‍රවේගේ මතයි. පාල වායගෝල කැළැඹි තත්වය පීඩන් අවපාතනස්ුභාවය සහ සුලිසුළ හෙවත් සුළි කුණාටු හිවත් වාසුළි අවස්ථාව.. කාලගුණ පද්ධතියක් ඇඩතේ ඒක හටගන්න ස්ථානයේ වායගෝල උෂ්ණත්වය අධිකුව පහලයාම නිසා ඩැලවාශ්පසිසිල් වී ගනි බවනයවීමින් තමයි මී වර්ෂාව ඇතිවේ. අප පීළඟට කතා කළා ශ්‍රී ලංකාවේ වාර්ච්චික වරෂාපත්‍ර රටාවහෙවත් වාර්්චික වර්ෂාපදන රිද්මය සලකාබලන වසරක කාලයක් තුළ අපට වර්ෂාව ලැබෙන යාන්ත්‍ර නයහෙවත් රටාවයි. මේකෙ ප්‍රධාන අවස්ථාවන් හතරක්ගැන අපි කතා කලා, අන්තර්මෝසම් එක බෘද්ධික මෝසම් වර්ාව අන්තර්මෝසම් දෙක ඊසානදික මෝසම් වර්ෂාව. ඊළඟට අපි කිව්වා අපේ රටේ සමහර ප්‍රදේශවල සලකාබන්න වසරක කාලයක් තුළ මහිතන්නේ පට තව සවිස්තර ගන්න පුළුවන් මේක අපේ රටේ සමහර ප්‍රදේශවල සලකාබන්න වසරක කාලයක් තුළ මේ වගේ වැඩි වර්ෂාවක් ලැබෙන ප්‍රදේශ ීයනු නැත්නම් වැඩි වර්ශෂාවක් ලැබෙන කාල තිීයන මේක එබඳු එක කාලයක් ශීර්ෂය මේ තවත් එම කාලය මේ ඔලුෙවත් ශීර්ෂ දෙකක් තියෙනවා එනිසා මේකට අප කියනවා දී ශීර්ෂා කාරයි කියලා මේකට අපි කියනවාී ශීර්ෂා කාරයිවත් බයිමොඩල් රීන්ෝල් පටන් කියලා මේ ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශවලත ආවේනික ර්ෂ්ික ශාපතන රටාවක් වුණා මේක උපරිමු අපිට හමුවනාක් කොහෙද වියලි කලාපේ ඊට වඩ ටිකක් අඩුවෙන් හමුණ අතර මැදි කලාපේ අව වශයෙන් තියෙනවා තෙත් කලාපේ එතකොට මේ මගින් ඔබට පේනවා වැඩි වර්ෂාවක් ලැබෙන ශීර්ෂහෙවත් ඔලු දෙකක් තියෙනු ඒ අතරතුර අඩු වර්ෂාවක් ලැබෙන ප්‍රදේශ තිීට එතක මේකාපොට වැදගත්වෙනවා වගා කටයුතු සැලසුම් කරන්න යනකට යම්ප්‍රදේශයක වගා කටයද සැලසුම් කරද්දි ඒ වනත්තාම් වගාව පවත්වා ගැෙන යාමේදී අපට මේ දේශීර්ෂාකාර වාර්ෂික වර්ෂාපතන රටා වැදගත්තෙන ද උදාහරණයක් ගත්තො අපි මෙන්න මේක මේ අපිිවන ක්‍රොප සීසන් සනුව වෙනස් වන දෙයක් ගත්තම් වගා කන්නනෝ කියලා ළමයි දැනගන්ට මේ අනුව මේ වාර්ෂික මේ රටාවතිය මේ ශීර්ෂයතියෙන යාල කන්නේයට මේකතියෙන්නේ මහකරන්නේයට. දැම් මේ දීශීර්ෂාකා රටාවට අනුව දැ පශ්යක් වුණ තුම් කරන්න පුළුව වගාකටය සැලසුම් කරනවා කියන්නේ මේ බලන්ට මේ රටාව ආරම්භ වෙන මෙන්න මේවාගේ කාලේදාවට පුළුවන් බිම් සකස් කරන්නට. තවටිකක් කලක් ගියාට පස්සේ භෝග සංස්ථාපනය කරන්නට පුළුවන්. බෝග සංස්ථාපනය කරපා අපට ලැබෙනවා ා බීජ පැළහෝ කුඩා පැළ ඊදඟට මේ කුඩා පැළ වර්ධනය වැඩිවෙෙන්ඩ වැඩිවෙන්ඩ එයාකි ජලා අවශ්‍යතාව වැඩි වෙනෝ ඒකට ගැලපෙන්ඩ මේ වර්ෂාපතනය වැඩිවෙලා තේරෝ ඊළකට මේ වර්ෂාපතනය උපරිමාගයක් එන අවස්ථාවේද අපට පුළුවන් පුෂ්පී කරණය වෙන්ට කටයුතු කරන්න දැනගණඩ ඒකට හේතුව යම් ශාකයකට උපරිම ජල ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ එයාගේ මල්පි වෙන අවස්ථාලි නිසා පුෂ්පීකරණය වන අවස්ථාවේ උපරිම ජලප්‍රමාණයක් ලබා දෙන්න පුළුවන්. පුෂ්පීකරණයෙන් පස්සේ ඒශාකය අස්සුනු හටගන්නවා ක්‍රමාණුකූලවශාකය පරිණත වෙන්න පටන්ගන්න. එතකොට ඒශාකයේ පරණත වෙන්න වෙන්න එයාට අවශ්‍ය වන ජල ප්‍රමාණය අඩුවෙන නිසා ලැබෙන වර්ෂාපතනය අඩුවීම ගැටලුවක් මේ එතකොට වගාකන්නේ අවසානයේ ලැබෙනෝ වියලි කාලයක් මෙන්න මේ වියලි කාලය යුදාගන්න පුළුවන් දරුවනි අස්සුනු නෙලී මහා සැකසීම කරන්න මේ වලි කාලයේ උදාගත්ත හැකි අපිට වගාවිල් ලබෙන අස්සුනු නෙලි මහා සැකසීම කරන්න ඒ සමඟ මොකද වෙන්නේ අපේ යළ වගාකන්නේෙන් අපි ඉවර කරලදාන අපට ඊළඟට පුළුවන් අපේ ඊළඟ වගාකන්නේ ආරම්භ කරට මේ නිසා අප ප්‍රශ්නයක් යහුත්තයහෙම මේ එක්තරා වගාකන්නේ කළබේෙන වර්ෂාපදන රටාවට අනුව ඔබගේ වගාකටය සැලසුම් කරන්නේ කොහොමද කියලා මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් ඇඳලා පිළිතුර ඉදිරිපත් කරන්නට වන්න. ඒගනත් ම පොඩ්ඩක් මෙතන මතක් කරන්න කැමති ඔගොල්ලාන්ට. ඒනම් අපි වර්ෂාපතනය කියන කොටස මේ සාකච්ඡා කලා අපි ඊළකට බලාපොරොත්වේෙනෝ උෂ්ණත්වය පිළිබඳව कथा करंट